බුදු්ධහමේ සැබෑ අරුත ඉතාම සරලව ඔබට දැනෙන තේරණ විදිහට ඔබේ ජීවිතයට ලන්කරන සාර විපුල සතියේ සදහම් කතිකාව වේදල්ල සාකච්ඡා ආරම්භ කරන්න අපි අදත් සූදානම්. බුදුදහම අපේ ජීවිත ලෞකික වශයනුත් ලෝකෝත්තර වශයනුත් සාර්ථක කරගන්න මේ ලෝකෙති බෙන්න්නව වූ විශිෂ්ඨතම දර්ශනය විදිහයට හඳන්වාදෙන්න්න පුළුවන්. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. අපි අදත් සූදානම් වේදල්ල සතියේ සදහම්සාකච්ඡාව තුළින් විශේෂෙන් මේ දහමේ ගැඹුරු පුළුල් තැන් ඔබට ඔේ ජීවිතයට දැනෙන තේරෙන පරිදි කියාදෙන්. මේ කදාභා වෙනුවෙන් අපි අදත් ඉතාම නමස්කාර පෙර දැනව අප මැතිරයට වැඩම කරවා ගත්තා පූච්චපාත මාතර මහින්ද හිම්පාණන් වහන්සේ. අවසර යබේ හාමුදුරුවනේ මනුසෙක් විදිහට මේ අපි ජීවිතය ගැන කල්පනා කරල බලත්ති ජීවිතය ගැන හිදත්ති අපි නිකමට හිතමුූ මේ ගොවියෙක් තමන්ගේ ගොයම තමන්ගේ ගොවිත ආරක්ෂා කරගන්න වැටක් සකසාගන්නෝ. ආරක්ෂිත. ඒගේ අපිත් මනුස්්‍යය විදිහට අපේ ජීවිත සකසාගන්න ජීවිත ඉතාම වටිනා දෙයක් බවට පත්කරගන්න දහම් පද්ධතියක් සාරධර්ම පද්ධතියක් අපේ ජීවිත තුළ ගොඩනගා ගන්නවා. බෞද්ධයෝ විදිහට කොහොමද මේ සාරධර්ම පද්ධති අප ජීවිතවලට ගොඩනගා ගන්නන්නේ. පන්සිල්, අටසිල්, දසසිල්. මේ මේ සීලයන් රැකිහිම. ඒවගේ දස අකුසලයන්ගෙන් වැලකී සිටීම තමයි, අපේ ජීවිත සාර්ථක කරගන්න තිබෙන ශක්තිමත්ම වැඩ බවට පත්වෙන්නේ. බැගන පුළුල් කතාබහකය දෙෙන් අපිට හැකියාව ලැබයි ආරාධනා කරනවා. අදත් කතා කරන්න කළම්බපු ටෙලිවිශන් මැදිරියයට අපේ දුරගත නංකේ බිින්දු දෙකයි අනු හතරයි එක සය දොළහයි පන්සිිය දාසයයි හැසියාසූ හද. විරෙස් රටවල් එකසේ හැට පහක සිට අප නරබන ප්‍රේක්ෂකෝ ඔබත් ඒේ වගේම පTV අංක එකසේ එකකොල් හවස්සේ අප නරබන ලාංකයේ ඔබටත් අප ආරාධනා කරනවා මේ සඳහම් සාකච්ඡාව සමග එකතුවන අතරතුර ඔබේ ප්‍රශ්න ගැටලු අප වෙත යමු කරන්න. අපි හාමුදුරුවනේ අපිට අද ඉතාම හොඳ මාතෘකා වක් තිබෙනව කතා බහ කරන්න තේමමාාවක් තිබෙනව ංහිතනව පොදුවේ අප අදව සහ ප්‍රවේශයක් ලලාාගම්. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මනුෂ්‍යාත්මයක ඉපදනු අපට මේ ලෝකයේ උතුම්ම තැනක් ලැබිල තියෙනවා ඒ තමයි මිනිසත් භවේ උතුම්ම වටිනාම තැන හේතුව තමයි මිනිසාත්මයක් ඉපදනෙ ඇත්තටම ගොඩක් අමාරී මනුෂාත්මයක උත්පත්තිය ලබන්නනක් අපි නිරේ ලෝකයන් පවුකරගෙන තිරිසන් ලෝකයන් පහුකරගෙන තුලෝකැන් පහුකරගෙන තමයි මේ මනුෂ්‍යාත්මකයට අපිට එන්න තියෙන්නේ. මිනිසා තාත්ම භහාවේ ලබපු අප ඒ මනුෂ්‍යාත්මය තිබෙන වටිනාකම අපි හොඳට තේරුම් ගන්නට ඕන. මොකද අපට මේ මනුෂ්‍යාත්මය පින්වතුනි නිකම්ම අහඹුලෙස ලැබුණ එකක් නෙවේ. මිනිසෙක් වෙන්න පින්කරන්න නොන්නන් සයට සීයා බෞද්ධයක් වෙන පින්කරන්නට සියයට දාහා ොද. මිනිස්ස අතර වටිනාම තැන මනුෂ්‍යාත්ම ක අපි ලබල ඉන්නවා. ඒම නං ඒ වටිනා මනුෂ්‍යාත්මිහි වටිනාකමත්තේරුම් අරගෙන ඒ වටිනා මනුෂ්‍යාත්මයට කොච්චර වටිනාකමක් දෙන්න අපි වැඩ කරන්න ඕනද කියන එක පිළිබඳව අපි ඔබත් එක්ක මේ වේදල්ල සදහම් සාකච්ඡාව තුලින් නිරන්තරයම කතා කරනවා ඒ මනං අදත් ඔබත් එක්ක මනුෂ්‍යාත්ම රැකගෙන සංසාරය අප නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කරන්න නම්. මොනවගේ ධර්මකරුණ අපේ ජීවිතේ පුරුදු කරන්න ඕනද කියන වග ඔබත් එක්ක පටිනා මාතෘකාවක් ඔස්සේ අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හමුදුරුවෝ මේ සඳහන් කරපු පරිදදෙන්ම අපි අපේ ජීවිත ආරක්‍ෂා කරගන්න තියෙන හොඳම වැට විදිහට හඳුනාගන්නේ මේ සීලය. පන්සිල් අටසිල් දසසිල් ආරක්ෂා කර ගැනීම පිළිබඳව කතා කරනවා. එවගේ දස අකුසලයන්ගෙන් වෙන්ව සිටීම ගැන කතා බහක් කරනවා. අපි හාමුතුරුවනේ ඇත්තට මේ සීලය අපට නිවන්න අවබෝධයට වැදගත් වෙන්නේ ඇයි. ඇත්තටම අමිල මහත්ම්‍ය හොඳ මාතෘකාවක් කදමේ සාකච්ඡාවට යොදාගෙන තිබෙනවා හරිවටිනවා. මොකද මේ මාතෘකාව සම්බන්ධි මම හිතන්නේ අපිට සමාජයේ ශ්‍රාවක පිරිස නරබන පිරිස හොඳට දැනුවත් කරන්නට ඕන. මොකද අපේ ලොකෝ මේ අරමුණත් තියෙනවා විදෙස්කතව සිටින විශේෂමමී කළමුට ලිවිශන් අලිකාව නිර්මාණය වෙන්නත් හේතුවන මූලිකම කාරණාව තමයි මේ විදෙස්කතව සිටින ශ්‍රීලාංකිකයින්ට කොහොමද ඔවුන්ගේ මේ තිබෙන ලංකාවේ නැති දුක. ලංකාවෙන් එහාගෑම් පසිදි ධර්මයක් අහන නැති දුක නැති කරගන්න. එහමන අපි ගොඩාක් කලාට අරමුණු කරනවා මේ විදෙස්කතව සිටින අයයට කොහොමද මේ ධර්මමාරගේ හරියට යන්න පුළුවන් වෙන්නේ. මොනුමගේ පිළිවෙද කරන්න. ඒක සඳහාභ අද දවසේ, මේ සීලය කියෙන මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරන්නට ආරම්භ කරන්නේ ඇත්තටම අමිල මහත්මයා, සීලය කියන එක, මේ සංසාර සත්වයාට නිබන්දකින්න අනිවාර්ය මත්‍යවශ්‍ය වෙන දෙයක්. හේතුව තමයි භාග්‍යතුනාාන්ස දේශනා කරනවා අමිල මහත්මයා විසුද්ධි හතා. විුද්ි හත සීල විසුද්ිය චිත්ත විසුද්ධිය, දිිට්ටි විසුද්ධිය ංකාවිත්‍රණි විසුද්ධිය මග්ගා මග ඥාන දස්සන විුද්ධිය යාධ වශින් විසුද්ි හතක් සාකච්ඡා කරනවා. මේ විසුද්ධි හතේදී අමිල මහත්මයා භාගයුතුන් වහන්සේ දේශනා කරනවා, පලවෙන්නේ විසුද්ධිය සම්පූර්ණ කරගෙන තමයි දෙ විුද්ධීත යන පුළුවන්. එ පලවිනි එක තමයි සීල විසුද්ධිය.ඇ මේක භාග්‍යතුන් වහන්සේ රථවිනීත සූත්‍රය උපමාවක් දේශනා කරනවා, විශේෂ මේ සැරියුත් මහරහතන් වහසේහ පු මහරහතන් වහසේ අතර වෙන ධර්ම සාකච්ඡවා. එතල දේශනා කරනවා මේ යම්කිසි කෙනෙකුට, විශේෂෙන් මේ රජතුමාට සාකේත නුවරට යන්න රත හතක් පිළිර කරනවා අලු. පලවිනි රතේන්දලා තමයි දෙවන් රටයට යන්නුවන්නේ උදාහරණෑ කැට ම්ි මහම හිමිතන්න ඔබතුමාට මෙතනඉදලා කොළඹ කොටුවට යන්ඩෝනුනො ඔබතුමා පලවිනිියන්ටම කරන්නේ බොල්ලස්ගමින් බස් එක නැගෙන මහරගමට යන්න්න. ත මහරගමට ගිහිල්ලා එක සිතී සටේ බස් එකකින් තමයි කොළඹ යන්නුවවෙෙන අන්න ඒ වගේ පලවෙනිි රතයෙන් යන්න පුලන් සීමාවත් තියෙනවා. ඒ සීමාව තම අප මිතනූදා හරණකට ගත්ත වගේ මේ බොර්ලැස්ගම යන්න පුලන් ඒ බසේ උපරිම සීමාව තමයි මහරගමට ඒ බස් හෙතරින් හප පැතර යන්නන්නේ හරගමට නවතැම්පොල මහරගමට විතරයි ය මටානය කොටුවට යන්න ොන මාව ගහි දන්නේ කොට යන්නන්නේ නෑ. එතට එතරින්ම් බස්ස එකක් කරගෙන යන්න පුලන් කොළඹ කොටොට අන්න ඒ වගේ මෙතල් දේශනාව සඳහන් වෙනවා. සීල විසුද්ධයෙන් උපරරිම යන්න පුළන් දුරතම චිත්ත විුද්ධී විතරයි. ඒ එකක් තේරණවා අමිල මහත්මයා සීලෙන් කවදාවත් නිවන්දකින බෑ. සීලෙෙන්ග විතරක් නිවන්දකින්න බෑ. සීලෙෙන්ග උපරිම යන්න පුළ දුර චිත විුද් ිත්ත විසුද්ධයේ කැලි මාධියයට විතර යන්න පුළන්. මොකද ඔය භාවනා කරණයට සිත සමාධිගත කරනට ්‍යාන වඩ නයට අමිල මහත්මයා අනිවාරයම අවශය සිල් පිරිසුදු කරගන්න එක. මඟ සීලිය කුමුණ ආකාරයකට ආරක්ෂා කරගන්න එකයි. තොට එමන මේ බුදු හාමුදුර දේශනා කරන මේ විසුද්ධි හතදැම බතුමාට මෙතනින් දලා මහරගමට ගීනත්තන් කොටයන් හම් ිෙ. ඒවගේ තමයි සීලෙන් සීල විුදධය කරත් නැත්තන් කවදාවත් චිත විශුද්ධි යන්න හම්බෙනි නෑ. නිසාම් මේක හරියට කරගන්න එක අපේ විශේෂම වටිනවා නිවන් මට අනිත්්‍යක තමයි මි මහත්මයා මේ ී ප්‍රධාන වශ්‍යයෙන්ම කරන දෙයක් තියෙනම අපි තන්හාාව දුරු කරනවා. තන්හාාව මුොද දැ නිවන් දකින්න බැරි ප්‍රධානතම දේනය අමිල මහත්මමි තහාාව. තන්හාාව අපිට තියෙන නිසා කවදාවත් මේ නිමනට යන්න බැ තන්හාාව නිසාම තමයි මේ හැම ප්‍රශ්නයක්ම සංසාරයයේ දුක හැමදේකටම හේතුවෙන්. එනිසාම තන්හාව අඩු කරන්න තන්හාව කඩන්න යම් ප්‍රමාණයකට මෙ සීලය පිශේෂයම ඉවහල්වෙදවා. එනිසාම සීලය කියන එක, අනි වාර් මත්‍යවශ වෙනවා සංසාර සත්වයාට සසරින් එතරවීම සඳහා සීලේ වැදගත්කම ගැන අප අද තවසේ කතාභහකරද්දී කොහොමද මේ සීලේ තුළින් අපේ ජීවිත ධර්මිකෝ බෞද්ධාගමිකව සාර්ථක කරගන්නේ සහති. ඒ හර හා ජීවිතය ගොඩනගන්න කෙන කාරුණා පිළිබඳ අපි කතා බහක් කරනවා ඉදිරියටත් අපිට මේ පළමු දුොරකතන ඇමතුම ලැබෙනවා ඉදාල් විදේශයෙන් කතා කරන්නේ තමර මහත්මිය අයිබෝන් තමර මහත්මිය. මහිතන්නේ තම මහත්මියය දුරකතනේ රැඳී සිටිනවා අයිබෝන් ඔබතුමයට ධර්මය නිවැරදිව අනුගමනය කිරීම පිණිසල් නිවැරදි ධර්මාවබෝධයක් අපට ලබාදීම පිළිබඳව පළමුුවෙන්ම කඔබවහන්සේට පින්දෙනවා. කළම්බු ටීව එකේ සියලුම නෝනා මහත්තරුන්ට තෙරුවන් සරණ පතනවා. හාම්දරුවනේ අටවිසි පිරිත අපි දන්නවා. බුදු හාම්දුදරුවරු විසිාතාක්කයන සඳහන්වෙනුවනි සමහර ධර්ම දේශනාවල ජිත්, බුදු හාම්දරුවරු විසි හතර නමක්කයන සඳහන් වෙනවා. අහලා තියෙනවා. ඒ නන්න හොඳ කාරණාවක් ඇත්තටම මොකදමයි එතන සඳහන් වෙන කාරනාවක් වර දක්නැ හැ. එතන සාකච්ඡා වෙන්න විශේෂයෙන්ම අපිට මේ බුදුරජාණන් වහන්සේ නියත විවරණය ගත්තේ දවස ඉඳල්ලා. එතනින්දලා මේ පැත්තට උන්වහන්සේට හමුුවවෙච්ච බෝසතාණන් වහන්සේට හමනා බුදුරජාණන් වහන්සේලා විසි අටනමා හැබැ නියති විිවරණය ගන්න වෙලාවේදී අපි කතා කරන්නේ තන්හංකර බුදුරජාන් වහන්සේ මේ දංකර බුදුරජාන් වහන්සේ ඒආදී වශෙන් බුදුරජාණන් වහන්සේලා කිහිපේකින් ඇවිල්ලා හතරවෙනි බුදුහාමුදුර හැටියට තමයි දීපංකර බුදු හාමුදුර සාකච්චා කන්න එම හමින් හැබැයි නියති විවරණය ගන්න තන්හංගර බුදු හාමුදුරුවන්ගේෙන් නෙවේ. නියති විවරණය ගන්නේ තීපං කර බුදුහාමුදුරන්ගේ. ඒ කල්පයේ පහල වෙනව බුදුරජාණන් වහන්සේලා හතර නම. හතර නමෙන් හතරවෙනි බුදුහාමුදුරුවන්ගේෙන් තමයි නියතිවිවරණය ගන්නේ. හැබැයි ඒ කල්පයේ පහල වෙනවන හතර නම අර හතර නමත් ඒකට ගණන් ගන්නවා. එතකොට හරිනං නියති විවරණේ ගත්තු දවසීන්දලා බුදුරජාණන් වහන්සේලා හමුවන්නේ විසිහතර නමයි. නමුත් ඒ කල්පේ පහල වෙන හතර න තව පහල වෙනන. ඒ විසිහතර නමයි අරහතරයි, විසිහට නමක් හැටියට තමයි ඕක අපි හඳුනාගෙන තියන්නේ. හැබැයි ඔය නියතවිවරණේ ගත්තු දවසීදල ුදු අපේ බෝසතාාණන් වහන්සේට බුදුහාමුදුරල හමුවුණේ විසිහතර නමයි එක හරි. හැබැයි. ඒ කල්පේ පහල වෙන බුදුවරු හතර නමක් එතකොට අර අරහතර නමයි අර ැබ මෙ විසිහත් නමයි අප බුදු හාොුරොත් එක විසිහට නක් ගන ගැනනිීම. එතකවට ඒ කල්පේ පහළ වෙන තුන් නමත් එක විසිහත් නමයි අපේ ගෞතතුම් බුදු හාමුදුරොත් එක විසිහට නමයි හැබැයි ඒ මහත්ම හපු කාරණට තව පොඩි පිළිුතුරක්මට ලබල දෙන්නම් විශේෂයෙන් භාග්‍යතු වහන්සේට කල්පාසන්ගේ විශස්සකට කලින් බුදුවරු හම්බුවෙනවා පන් ලක්ෂ. ඉතාලි දේශන් අපිට කතාකරපු තමරමහත්මියයට, හොඳ පිරිිතුරක් ලැවෙන්නැතිකේ ලි විශ්වාස කරනවා. ප අපි කතා කලා සීලය අපට නිබන් අවබෝධයට වැදගත්වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අපි සීලය ගැන කතා බහකරද්දි පන්සිල් අටසිල් දසසිල් පිළිබඳව කතා බහ කරනවා. මේ ශීලයන් හැම එකම පාහෙ අපි හාමුදුරුවණේ මුලින්ම සඳහන් වෙන්නේ ප්‍රාණගාතයෙන් වැලකී සිටීම කියන කාරණාව. ඒ වගේම මේ ගිහි පැවදි දෙපාශවයටම මේ පාණගාතය වැලකී සිටීමේ ආනිසංස පිළිබඳව බෞද්ධ දේශනාව තුළ සඳහන් වඩක්. ඇත්තටම අපේ මේ ප්‍රාණගාතයක් සම්පූර්ණ වෙන්න මොනවගේ දේවල්ද සම්පූර්ණ වෙන්න ඕනෙන රණ අප මුදුරණය පොින්ම සඳහන් කර. ඕ ඇතටම මම හිතන්න මිනිමක හරි වටිනවා අමිල මහත්මය සමාජයේ සාකච්ඡා කරන්න හේතුව තමයි ො අද ගොඩාක්කයමි සිල් කියලා හිතාගෙනඉන්න මේ වෙන වෙන ටි එකත්න අරදයකරොත් සිල්වෙනවා මේ දකලුත් සිල්වෙනමයි කළමි සිල්වෙනමයි කෙ හිතාගෙන්න්නේ වෙනවෙන ටිකා.ඇ ඇතමට ගොඩක් කියෙලාට වෙලා යන ප්‍රසිද්ධයව කතා කරන බැහැ. බැරිකමක් නෑ බය නැහැ මුත් කතාකරෝතින් ගොඩක් කලාවට ඒ සඳහා එන ප්‍රතිචාර චෝදනාත්මක ප්‍රතිචාර එනිසයි චෝදනාත්මක ප්‍රතිචාර ටි අපි පැත්තකින් තියලා අදාළකොට සිදරකවි කතා කරමු. ප්‍රාණගාතියක් වෙන්ඩ හොඳට මතකතියාගන්ඩ කරුණු පහයි අදාළ වෙන්නේ. පලවෙනි එක තමයි සතෙක්කින් දඕන දෙවනික තමයි සතාට පනතියෙන් දඕෝන තුංවිනික තමයි මරණ සිතක් තිෙන්න්ඩෝන හතරවිනික තමයි උපක්‍රමයක් භාවිතා කරන්න ඕන පස්සෙනක තමයි ක්‍රියත්ම කර ඕන දැන් ඔන්න පානය ගාතයක් සම්පූර්ණ වෙන්නනම් අනිවාරමු ඔය පහසම්පූර්ණ විය යුතු මයි ඔය පහේ නෑ මිල මහත්මයා අපි කරන නිසා ඒක වෙනවාල හෙම කතන්දරයක් මෙතන කියන්නේ නැහැ. මෙතන කියන්නේ මේ පහ තිමනොත් විතරයි ප්‍රාණගාතයක් සම්පූර්ණවෙනි. අපි නිසාන මරන්නේ අපි නිසා මේ සත්තු මැරෙන්න්නේ කළ හෙම කතාවක් මෙතන කියන්නේ නැහැ. ඉති මෙතන කියන්නේ ප්‍රාණගාතයක් සම්පූර්ණය කරුණු පහ. දැ ගමිල මහම මගනු උදාහරණයක් කියන්න. අපි ඔන්න යනවා පාරිරෑ. යනකොට පොඩි සතෙක් ඉන්නවා දිගට සරපයක් ඉන්නවා පාර මැද කලුපාඩර පේනවා අපි ඒතුන සතේක් දැන්වුණු පොල්ලක් අරගෙන එක පාට මර සතාට ගහනවා 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 ඒ සතා එහෙම්ම මයි ගහන ගහන්න සැරට දංඟරනවා ඒ විදිට මින්නු. හැබැ පොඩ්ඩක් එකක්ම විදිහට ඉන්න නිසා පොඩ්ඩක් ලං වෙලා බන්නවා බන්නකොට අනේ සතේෙක් නමේ රබර් කෑල්ලා හත්ම මට කියන්න කොබුතුමාගේ දැනුමටනුව එක ප්‍රාණගාතියද නැද්ද ඔහුට මේ චේතනාව තියෙනව නනිද පිහදුරු නෙමේ ප්‍රාණගාතයක් කරන්න කෙන කරන්න එක චේතනාව තින හොඳ බොහමහොන්දයි බොද ොදු සමාජය උත්ත්‍රේ තමයි ොකත් අබිලොහත්ය දැන් අපි ගමකුයි අර පහි කීයක් කතන සම්පූර්ණනාද කියලා ඔන්න මරණ සිතත් තිබුණ මරණ උපක්‍රමයක් ගත උපක්‍රමි ක්‍රියාත්මකුණා හැබැයි දෙකක්නෑමකද සතකුත් නෑ පනත් නෑ. ඊළඟට දැන් තව් දාහරණැක් ගන්නම. ඔන අපි යනවා ලියක් කපාගඩ. ලියක් කපාගන්න ගියාම කැලේට ගල්ලා පොඩ්ඩක් පඳුරක් එහෙටම මෙහහිට කල්ලා පිෙන් ගහනවා ලියක් කිලිතාගෙන අනේ ගහල බලති සර්පී. මට ඔබතුම ඕක කියන්නකෝ ස්ප්‍රාණගාතයක්ද නැත. අමාරෝධනොුව ගෙටිකක්ටේද. කියලාට කටත් ලැබෙන පිළිතුර ඕකට කියන ප්‍රාණගාතයක් නෙවෙයි කියලා. අමිල මහත්මයා දෙකම ප්‍රාණගාත නෙවී මොකද තු දෙ ගත්තු එකත් ගමුකෝ සතකු थීටියයා සතාට පනත් තිබුණා උපක්‍රමයක් ගතා උපක්‍රමි ක්‍රාත්මකත් කලාා හැබැයි එයාට තිබුෑ මොකක්ද මරණ සිතා. අමිල මහත්මයා මේ දෙකටම ප්‍රාණගාත වෙනි නෑ. මොකද මම කිව්වා ප්‍රාණගාතයක් වෙන්න නම් මේ කරුණු පහම සම්පූර්ණ වෙන්නට ඕඩ. පහම එකනේ පහෙෙන් හතරක්නෙමේ තුනක්නෙේ දෙකක් එකක්නේ පහම වෙන්නට ඕන. උන කවරුහරි කෙනෙ අපි හිත මුන්න ඇගේ මදුරුවෙක් පහනෝ. තට මදරුව වහනකොට දැනගත්ත න්න මුදරෙක් ප ැහවා දදුරුවේ සතක්කින් වකල දැනගත්ත විදන්නනකට ැගත පනත් තිෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපි ගත්ත උපක්‍රමයා, අතගත්ත උපක්‍රමයා. උපක්‍රමය ක්‍රාත්මක කළා. ඒ ප්‍රාණගාතයක්ද නැද. පාාතයක් ඇයි පහම සම්පූර්ණුණනේ සතිෙක් කිටිය සතාට පනතිබුණ මරණ සිතත් තිබුණ උපක්‍රමයක් ගත්තා උපක්‍රමේ ක්‍රියාත්මක කරා. ඔබ හොඳට මතකතියා ගන්ඩ මේ ලෝකයේ ඔය පහෙන් එහා කවදාවත් ඔය ඔය පහම එකතුවෙන්නේ නැත්තා කවදාවත් ඔබ අතින්. සිම දවසක ප්‍රාණ ගාත වෙන්න නෑ සමහර මංඟර කියන්න ගත්තේ කියන්නේ බැරි ටිකත්තියෙනම කියලා සමහර හිතාගෙන ඉන්නවා අනුබලදීමත් ප්‍රාණගාතයක්ද කියලා. අපේ කත් සාකච්ඡා කරමු අනුබලදීම කෝමද ප්‍රාණ ාතයක් වෙන්නේ කියලා පින් ඔතුන ඔබහොතට මතක තියාාගණ්ඩ මේ පහෙෙන් එකක් පත් නොවෙනවනං කවධාවත්තයක බුදුරජාණන් වහන්සේ දේශනා කර ප්‍රාණගාතයක් වෙනිි නෑ. මෙටම පොඩි දෙයක් එකතු කරන්න අිල මහත්මිය හේතුව තමයි. මේ ලෝකයේ අපිට කවදාවත් තමිල මහත්මයා අපිට ඕන විදියට හරිවැරදත තේරුම් ගන්න බෑ. ඒ හරි වැරද මොකක්ද කළ තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. අඩුමතරමි ධ්‍යානලාබී රිෂිවරයකුටටවත් මේ ලෝකයේ ප්‍රාණගාතය මොකදද කළ තීරණය කරන්න බෑ. අරක දවසා අනුරුද්ධ හාමුදුරුවෝ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි, මේ මට වතුරු බොන්න බෑනේ. ඇයිඒ ස්වාමිණී වතුරක සත්තු බුදුහදුරු දේශනා කරා මේ අනුරුද්ද ඕක පෙරල බොන්න. එවෙලා වෙද්දී දේශනා කරනවා අනුරුද්දහා මුදුරු ස්වාමීණී පෙරලවියවෝ මත් සත්තු ඉන්ගනනි. කොහොමද දැක්කේ දිවැසි. ඉටවසදී බුදුරජන් වහන්සේ දේශනා කරා අනුරුද්ද දිවසිම් බලන නැතුව ප්‍රකෘතියසිම් බල බොන්න ඒ දන්න දෙහෙම කිවව අමිල මහත්මයා වෙලාවට අපට දිවස් නැත්තේ දිවස් තිබුණනම් මේ මැදිරීවත් අපී නෙනෑ ඇයි මේ මොහොත වන විටත් අපට නොපෙනෙන විශාල විදියට යක්ෂෝ ප්‍රේතයෝ වගේම නොපෙනෙන දේවල් විශාල වශයෙන් හැම තැනකම තියෙනවා. ඒ පේන්නේ නැතින් නැත්තේ අපට දිවස නැති නිසා එතකොට මේ දිවසින් දකින්න පුළ දිවස තිබුණ නම් මිල මහත්මයට වතුරපුුන්න්නැත්. වතුර බොනේක පවා ගොඩක් කලාව අපිට කරගන්න අමර නිසා මේක තීරණය කරගන්න පුළන් කාටද බුදුරජාණන් වහන් සිටි විතරයි. බුදුරජාණන් වහන්සේ කියොපු විදියට තමයි, ප්‍රාණගාතය හරියටම වෙන්නේ. සීලය අපට නිවන් අවබෝධයට වැැදගත්තෙන්නේ කොහොම දෙෙන කාරණාව පිළිබඳව කතාබහකරද්දි ප්‍රාණගාතයෙන් වැලකී සිටීම පිළිබඳව අපි විශේෂ අාවධානයක් යොමු කරන. දව වේදල්ල සතියේ සදහම් සාකච්ඡාාවෙන්. අපිට දුරකතන ඇමතුමක් ලැබෙනවා ඩුබයි දේශේසිට සන්දය මහත්මය අයිබෝන් සන්දය මහත්මය. හ අයිබෝ නිල තරුවන් සර්මයි ගෞනිය ස්වාවී වහන්ස මගේ ගැටලුවමයි බොනද පස්නයට දන්න මොඩ්ටක් සමයලා උත්තරදෙනවාද. දසසල් කියන්නේ මොකදද සතරපෝය කියන්නේ මොකදද කියලා පහදන මටද අදරුණාාවෙන් ප්‍රේස්වාවේ නොහොත තුති තතිය බතුමයට මෙහෙමයි දසසෙල් කියලා බුදුරජාණන් වහන්සේ සීලයේ කාණ්ඩ වශීම් බෙදෙනවා පන්සල් කියල එක කොට සබ් බදෙනවා. අටසිල් කියලා තවකොට සබ් බදෙනවා නවාංග සීලය කෙලා තවකොට සබ් බදෙනවා දසාංග සීලීයකට තවකොට සබ්බදෙනවා. පන්සිල් දැන් එක වෙන්නේ මහත්මය මෙහෙමයි බුදුහාමුදුර දේශනා කර පන්සිිල් පද පහ රැක්කොත් ඔන්න සීලි සම්පූර්ණ වෙනවා. එම නැත්තන් අෂ්ටාංග සීලයේ රැක්කොත් තව කෙනෙක් සීලි සම්පූර්ණ වෙනවා. නවාංග උපසතේ රැක්කොත් තව කෙනෙක් සීලේ සම්පූර්ණ වෙන දසාංග උපසතේ රැක්කොත් තව කෙනෙක් සීලේම්පර්ණ කරගන්නවා. දැන් ඔතනදී කෙනෙකුට, දසසිල් සමාධං වීම කියන්නේ එක කරන පුළුවන්. එකක උකදි වෙන්නේත්. අර පන්සල් පද පහම විස්තර වෙනවා. ප්‍රාණගාතය, අදත්තා ප්‍රාණගාතතිෙන් වැලකීම, අදත්තාධානෙන් වැලකීම. අබ්‍රක්්ම චරිියාවෙන් ජීවත්වීම, ඉළඟට බොරුකීමෙන් වැලකීම, මද්‍රව්‍ය පරිහරණය කිරීමෙන් වැලකීම, විකාල භෝජනාවෙන් වැලකීම. ඉළඟට නච්චගීට වාදිත ඒ දේවල්වලින් වැලකීම, මාලාගන්ධ විලේපන ආදී දේවල්වලින් වැලකීම ජාතරූප රජත ආදී දේවල්වලින් වැලකීම උච්චාසයින මහාසයින ආදී දේවල් වලින් වැලකීම මෙිනි මේ දහය තමයි දස සීලිට අයිති වෙන්නේ එතකොට බුදු හාමුන්දුර දේශනා කරමිනි මේ කාණ්ඩ වශයෙන් තමයි එ ඕන සීලේ සම්පූර්ණ කෙනෙකොට ඕනම් පන්සිල් රකිෙන පුලාා හැබැයි පන්සිල් රකිෙනගෙනාට නිවන ටික පරක්කොයිෙන නිවට යන්න පුළුවන් හැබැ ගොඩා කියාට වීරි වඩන්න. ඒ කෙනාට වඩා තවටිකක් නිව ක්මට ලංගෙනට සසිල්රකිෙන කෙනාට. ඒ කෙනට වඩ තවටිකක් නිව ලඟගෙන නමාංග සීල්ය රකිෙනෙනට ඒ කෙනට වඩ තවටිකක් සීලේ ලංගවෙන දසසිල් රෙනෙනට. ඔය කියෙනට වඩ තවටිකක්් නිවන ලංවෙනවා සාමනේරකෙනාට ඒ කෙනට වඩා තවටිකක් නිවන ලංවෙනවා උප සම්පදා සාමීන් වහන්සේද. ද මිනි මිහිම කිය නමි නිවඩට ලංවීම ප්‍රමාධය. අන්න නිසාතය බුදුහාහදුර දේශනා කරේ මේ ශසනයේ ඕන කෙනෙකුට නිවන්දකින පුළුවන්. මහනවෙච්ච කෙනට කෙනට නිවඳදකිෙන පුළන් ගහි කෙනට නිවදකින පුළන් විවාහවෙච්ච කෙනාට නිවඳදකින පුලන් වාහවෙච්ච නැකෙනට නිවන්ඳදකින පුළන් පෝසතාටත් නිවන්දකින පුළලන් දුප්පතාත් නිවන්දකිෙන පුළන් ඕන කෙනෙකුට නිවදකින පුළුවන්. නිවන කියන එක කවදාවත් කිසි ආකාරයකටඒ එකක් කෙනාට බෙදිල නෑ හැබැයි තමන් වීරය වඩන තරමට නිවන කියනෙ ළං වෙනවා. අන්න එනිසාතමය බුදු හාන්දුරුව විදිහටය පස් පංච සීලිය අෂ්ටංග සීලය නවංග සීලේ දසංග සීල ආදී වශෙන් කොටස්සට කටලාලතිනීම කොද මඟගේඒකයැකවේ අර ඒ වැඩිපුර රකින රකිෙන කියෙනට නිවන ඉක්මට ලංවෙෙන දැම උප සම්පදශීලය රැකත් ඒආද සිිල් රැක්කත් බික්චුන්හසට තව තිෙනවා අප ඉදිරිට සාකච්චා කරමු ෘතංග කියලා දහතුනා ඒ දෘතාංග කියන සිල් වගේ හැබැයි සීලියක් නෙවේ සීලයක් පතම ඇත්ත තම ඒ කැඩුවයි කියල කිම වෙලාවක පාපයක් වෙන නැහැ එනිසාම දසංග සීලය කියෙ අන වදගේදයක් මේමට අව ික් විස්තරාත්මක අපට පැහැදිි කරන්න පුළ ඉදිරියට පියව සාකච්චා කනවා දස සීලේ කියන එක ගිහි කෙනෙකුට සමාදන් වෙන පුළුව දසංග සීලය කියනක දසංග සීයේ අස්ථාංග සීලයේ නවංග සීලය දසංග සීලේ ඔයයාධදි වචෙන් සීලය රකිෙනෙකොට හරරිටම දවසක් රකිින් දෝඩ. එක තමයි විය යුත්තේ තො දවසා කැක්කොත් තම උපෝසතයක් වෙන්නේ උපෝසතිය දවස හරියාකාරව සමාධංවීම තමයි විශේෂ කරන්න ඒකට අපිතු උදය හහියට සමාධංග වුණුත් පහ උදය හහිවෙනක සමාධංන්ගෙන් නේ ඒක තමයි එක්තරක් ක්‍රමයන් දැමෙකොඩ උදාාහරණගෙන් කියරවන ගමිමහත්මි අපිහිත ුණ කෙනෙකුට රස්සාාවකට ඉල්ලෙනවා සීතුනයි හය තුනක් කියලා පිතුවා එතකොට සම්මාන තුනක්තියෙන්දො. අවරස්සාාවකට ඉල්ලනවා ගනිතය විශය සාමාර්ථයක්ට ලබාගෙන අටයි හතර. එතකොට අර හයයිතුනක් තියෙන කෙනාගට වඩා ඩික කර තත්වයෙන් ඉහලයි අටයි හතර තියෙන කෙනාට. එකට අප එතුම ඒ පහයි බී පහයි තියෙන කෙනෙක් වගේ කියලා තො එයාට ඊට තඩා වැදී. මංමි පොඩි උදාහරණය ගත තීරණ බාසාාවීම ඒවාගේ තමයි අ පන්සිිල් රකිෙන කෙනාට වඩා ඉහලයි. සිල් රෙනකෙන එයාට වඩා ඉහලායි නවංග සීලේ රකෙනකෙන. එයාටත්වඩා ඉහලායි දසංග සීලේ රකෙන කෙනා. එයාටත්වඩා ඉහලායි සාමනේරයන් වහන්සේ උන්වහන්සේටත්වඩා ඉහලයි උපසම්පදා භික්‍ූන් වහසේ එනිසා මිනි මේක තමයි සීලේ හැබේ මේ එක කාණ්ඩ වශයෙන් කඩලතියෙන හේතුව තමයි නිවනට බොහොම ලංවෙන්න පුළුවන් නිසා තව ප්‍රශ්නයක් කැවේතුමිය සතර පෝය කියලෙක් යන මුකක්ද කියලා. අපි දන්නවා අටවක අමාවක එආදී වශෙන් බෙදෙනවා මාසේ කාල කහිපයක් මේ චන්ද්‍රයාගෙන් තමයි අප යෝක තීරණය කරන්නේ. ඇත්තටම මේ පොක තීරණය වෙන්න ම මෙහිමයි. දැන් අපේ ධර්මය තියෙනවා විශේෂයෙන්ම මාසකට දින හයක් සිිල්ද්‍රරැකපු අය. කට දිනහ කැබ මෙමයි ඕක මට හරියටම අවබෝධයක් නැහැ ඔය සතර පෝය කියනෙක මෑතකාලයක අපේ ශාසන ඇති කරගත්වය එකක් ද අතීතයේ තිබුණාධ කියෙ ඇතර මටතාම මෝලාස ග්‍රන්ථයක්ම හම්බෝන මට තිෙනවා ඇති මට තාම හම්බවෙලා නැහැ හැබැයි බුදුහාදුර දේශනා කලා තියනවා උපෝසතය කරන්න පුළ මාසිකට දවස් හයා ඒක තමයි මේආ පුරපක්ෂයේ දවස් තුනත් තියෙනවා අවපක්ෂයේ දවස්තුනත් තියෙනවා පුරපක්ෂය දස්තුන තමයි අටවක දාහතර වන දවස පහළුස්සක දවස පුරපක්ෂයේ අවපක්ෂයත් අටවක දාහතර වන දවස පහළුස්සක කියලා මාසකට දින හයක් තියෙනවා. මෙන්න මේ දිනහය සිල් රැක්කොතිං ඒකිනා තමයි දිවි්‍යාත්මයක් ලබන්නේ ඒ කාරණාව හරි වටිනවක් කියල හිතනව මට මිල මහත්මය අද මිනිස්සුමේ හා්ඩේ සිල් රැකට දිවි ලෝකයන් දන. හා්දත් නැ එක උදේ හයට එනගෙන හතරට පහට යන්නේ එහෙම රැකල කවදාවත් දිවිලෝකයන්න බැහැ මොකද දිවිලෝකය ගියපු දෙවිවරු මාසිකට දවස් හයක් සිල් රැක තමයි දිවිලෝකේ ගහිල තියන ඔකො හොට ඔහත් මතක තියාගන්න කවදාවත් භාගයක් නම් සිල් ැලලා කිසිම දවසක දිවිලෝකන යන උත්හ කරන්න එපා ඊළට තවත් සීල ඇතියවන ප්‍රතිහාරය පක්ෂය සීල්ලය කෙන ප්‍රාතිහාරය පක්ෂ සීලය කලක කියන්නේ වස්තුම් මාසය සිල් සමාදන් වෙනවා එකනේ වස් සමාධංවෙච්චේ දවසීදලා වස් පවාරණය වෙන දවස ඒ පොහොේ දක්වාම අකන්්ඩව මාසතුනක් සිල්ගන්නවා. ඒම සිල් රගෙන පුළුවන්න ඒම සීල්යක් රැකලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්න උදාර පාර්ථනාවක් ඔයා අනන්දහාමුදුරු අග්‍රූපස්ථායකන් වහන්සේ නවක් වුණේ ඇත්තටම ඔන්න ඔය ප්‍රාතිහාරි පක්ෂයේ මාසතුනක් හරයට සිල් රැකලා. අප මේ කතාබහ කරන්නේ අද දවසේ විශේෂයෙන්ම සීලය නිවන් අවබෝධයට වැදගත්වන්නේ කොහොමති කියන කාරණාව. මේ ගැන කතාබහ කරද්දි අපි මුලින්ම අවධානය යොමු කලා මේ ප්‍රාණගාතයෙන් වැලකී සිටීම නත්තම් ප්‍රාණගාතයක් කියන්නේ මොකක්ද ඉන් වැලකී සිටීමේ ශික්‍ෂාපදය ආරක්‍ෂා කළ යුක්තේ ඇයි කියන කාරණාව පිළිබඳව. ඔබට හැකි අවතිබෙනවා. අපිට කතාබහ කරන්න වේදල්ල සතියේ. සාර් විපුල සදහම් කතිකාවට අපේ දුරකතනාන් කියයේ බිඳ දෙකයි අනු හතරයි. එකසිිය දොළහයි පන්සිය දාශයයි හයිසියසූ හත ආරාධනා කරනවා. අපි කතා කරන තේමාව පිළිබඳ. ය ගේම ඔබට තිබෙන ගැටල්වක් තිබෙනවන අම් යම් මේ බුදු දහම පිළිබඳව ඔබේ ජීවිතය පිළිබඳව අප කතාබහ කරන්න දහමින් අරුත් සපයන්න පිළිතුර දෙන්න අපේ හාමුතුරුවෝ සැඩී පැහැදේ ඉන්නවා. පිහදුර අපි විශේෂයෙන් මදැන් මේ සීලය නිවන් අවබෝධය පිස ැඳගත් වෙන්නේ කොහමති කියන කාරණාව පිළිබඳව කතා බා කලා එහිද විශේෂවධානයක් යොමු කළ ප්‍රාණගාතයෙන් වැලකී සිටීම පිළිබඳව ප්‍රාණගාතයක් කියන්නේ මුකක්ද කියලා. අපි සරල අරුතෙන් හිදන්නේ ප්‍රාණගාතයක් කියලා සරලවහිතුවත් එ ඊට එහාගේ ගැඹුරුදයක් බව අපිට මේ ප්‍රවේශය හරහ තේරුණ. ප්‍රාණගාතයක් සම්පූර්ණ වෙන්න කරනු පහක්. සම්පූර්ණ කරන්න ඕන කියන කාරනාවප හමමුතුරු ඉතා මනාවට දේශනා කලා මේ ඔස්සේ ඉදිරියට අපේ සාකච්ඡාව ගෙන යන්න අප සූදානම් කෙටිවිරාමයක් ලබා. සතියේ සදහම් කතිකාව, වෙදල් සඳාම් සාකච්ඡාවෙන් අපි අදදවසේ, විශේෂ මාතෘකාවක් ඔස්සේ තේමාවක් ඔස්සේ කතාබහ කරමින් ඉන්නේ. සීලය නිවන් අවබෝධයට වැදගත් වෙන්නේ කොහොමති කියන කාරණාව පිළිබඳව. සීලය පිළිබඳව දිගු කාලීනව අපට කතාබහ කරන්න පුළුවන් පුළුල් තේමාවක්. අපිහි පළමු ඇන්න පළමු අධියර විදිහට අදවසි කතාබහ කරනවා ප්‍රාණගාතයෙන් වැලකී සිටීමට ඇත්නම්. අපි පන්සිල්වල අටසිල්වල දසසිල්වල කතාබහ කරන පානාාතිපාතා වේරමණී සික්්ගාපදන් සමාධයාමි. කොහොමද මේ ප්‍රාණගාත අකුසලයෙන් වැලකී සිටින්නේ කියන කාරුණා පිළිබඳව. ඒක පිළිබඳ දැනුම ලබාගන්න නමු ඔබ මුලිපම දැනගන්නෝන මොක්ද පාණගාතයක් සිදුව නෝ කියන්නේ කියන කාරුණා පිළිබඳව. අප හාමුදුරුවෝ මනා ප්‍රවේශයක් ලබා දුන්න ඇත්තටම ප්‍රාණගාතයක් සම්පූර්ණ වෙන්නනං අපි මොනවදද සපුරාලිය යුතු කරුණු කාරණ කියලා ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා. ප්‍රාණියකු බව දැනගැනීම ප්‍රාණයකු සිටීම ප්‍රාණයෙකු බව දැනගැනීමේ වගේම ඔහු මරන්නට අපි තුළ තිබෙන චේතනාව අප කරන උපක්‍රමය සහ ඒ හරහා සිතු කරන ප්‍රාණගාතය මේ කරුණු පහම සම්පූර්ණ වෙන්න ඕන කියන රනාව අප හාමුදුරුව මනාවට දේශනා කලා මෙන් දහමේ බුදු දහමේ තිබෙන ට පුලුවන්න්නේ ඔස්ස අපේ සාකච්චා විතිරයට ගෙන යන්න අපට මහිතාන්නේ දුරකතන ැමතමක් ලැබෙනවා ජෝර්දාාන් දේශයෙන් රෝහිණී මහත්මියය අයිබෝන් රෝහිණි මහත්මය අත්වස හාර මාත්‍රකායෙන් පීට ම දයක්යනගන්න හද දැවන න දයක්නන්න ඉති ඔවහන්සේගේ අහන්මක මර ගත් වුණා අපේ හාදුරුවණ මේ ද ප ट के पजने जा කलත්න මේ वारा माल පोजा කිරීම වි ती අපි हाතුන ඉතින්ම ඒ वारा කියෙන් जाති ම කිරිගෑම वाන වෙනවා ඉතිमनेඒ वित्ත්ගේ को තියෙන वाල එ रा ැන්ය ඒ එ वारा माल පजा करන්න हार ෙता ्याका තිඒම क्याල තිය जाතු एक හම ගना පूजा ගंसी में वारा माल भෝजाකිෙරීමයි බුදධ හන්දන් අරමාම ූජැකිනීම විිස්ත දෙයක් පදිහට පිලිගන්න කිය පිළිගන්න කොහ මදසිි ම මයිදන වන් දන්නතන් දබහන්සක අත් අජනගන්න හොඳ බෑි කරලා කියන්න මට වන්දනා කත්වී ත් කියන්නද ම නිසාාව තා එබහන්සේ තය ඇත්තටම මේකදයක් කියන්න ඩෝනම කවදාවත් ගොඩක්වේ මිස්සු ප්‍රශ්නහන්න බය තමන්ගහ ප්‍රශ්න ෝඩු ප්‍රශ්න අද කියලා. දාව යිෙන්ඩට පා ොක තමග හි දෙන ගැටලුවක් ප්‍රශ්නය එක ෝඩ ප්‍රශ්න බද්ධම ප්‍රශ්න කියල එකක් නෑහ ඒ මෝඩ ප්‍රශන බද්ධම ප්‍රශ්නය කිය හඳුන්වනි මෝඩය. හම එකක්නෑ තමන්ගහිතය ප්‍රශ්නයක් තියෙනනෑ ඒ ප්‍රශ්නය හන්ඩ කිසිම් බයක් වෙන්ඩප බයක් නැතුව අහන්ඩ අපි ධර්මානකූල එක පිළිතුර ලබල දෙවා ඇඒ. ංගේ හිතට දැන පිළිතුර ලබාගන්න නෙවේ හරි පිල්ිතුර මොකද කියෙල දැගෙනනීමේ චේතාව ගහන්ඩ ඒක මේ අද කතාගන මාතෘකාමින් පිට වුණත් කමක් නැහැ. ඇතට මෙම මහත්ම ඒේ තියෙනවා ය වරාමල් පෝජාකිරීම සම්බදධෙන් ඔය තරම් ප්‍රකට ඇත්තට මේ බුදුහාදුට පූජක් කරන්න නෙවේ. ඕක ප්‍රකට වෙලා තියනෙ මේ අපලවලට අපල නැතිකර ගන්න තම ඔය මල්ල පූජය කරන්නේ නැතන් මේ බුදුහාන්දුරන්ට ලොකූ පූජාවක් කරණ තේතියගේ නෙවේ. ඒ ඇතරම ලොකු උසස් පූජාවක් වෙෙන නෑ හැබැ මලක තිබෙන මේ වටිනාක මදාලවෙෙන් නැහැ පූජ කරන්න එකට හොඳ ධර්මකතාවක් තියෙනවා විමානවත්වය තියෙනවාී පීත විමාන කතාව කියලා කතාවක්. තවසක් එක්තරා කාන්තාවක් වැටකුළ මමාටි කක්රෙන මහහිතර මනි මේක හොඳ කතාවට පොඩ ගල ගන්න මේ මලය වටිනක ම අදාල් නැකිල මමේ පෙන්න්න කතා කරන්නේ. වැටකොළු මල්ටිකක් කරගෙන කාන්තාවක් යැනවා ජාසත්ත රයිතුමා බුදු හාමුදුරන්ගේ ධාතුන් වහන්සලා තැන්පත් කළ චෛත්‍යයක් හැදවා. මේ චෛත්‍යය බලන් වන්දනා කරන්න මේ කාන්තාව වැටකොළු මල්ටිකක් කර ජරවා. යනකොට මේ කාන්තාව මඟද සිහිඇතිවනි චෛත්‍යය වඳන්නන ඒ සිහයේ යන නිසා පාරයන සිහි අමතකුණනා යන ගමන් කරත්තයක ඇ පෙළ මැරුණ. පෝජ කරන අහම්බු නෑ යා ගිහිල් එපපුදුනා තවතිසා දිවී ලෝක වි විමානේම බලවාගෙන දෙවියක් දිවියන්ගනා පහළුනාම ශක්‍රදේවේන්ද්‍රය ඇහවා මොන වගේ පින්කමක් මොනවගේ මහා පින්කමක් කරලද මේවාගේ දිවි සම්පත්යක් ලැබයි කියලා. ඒවෙලාව කියෙන ස්වාමීන ම මහලොක පින්කමක් කර නෑ මෙනි මෙහම වැටකොළ මල්ටිකක් කරගෙන ගියා බදු හමුදුරුව. ඳන්න යන ගමන්මී මං මැරුණ කිවා. ඊට පසදේ ශක්‍රදේවේන්ද්‍රය අනවා ඔය වගේ පොඩිදියක් පූජ කරත් ඔහ මාන්‍ය සන්සැක් ලබනව. වෙල ධර්මය සඳහන් කළ තිෙනවා නත්තිචිත්තේ පසන්නම්මි අපිකානාාම දක්කින. දෙනදේ අල්පයයි කියලා නැහැ ආර්යන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේට හෝ භාග්‍යතුන් වහන්සේ යාර්ය ශ්‍රාවකයන්ට අල්පෝධයක් පූජා කළත් ආනිසංසය එකහා සමානම ලැබෙන එතර සිතයි වටින්නේ. එතවට දැම් මේ කාතාවර වැටකු ම ත වැටකු මල්ක මි ම ප ගන න්න ැ. අපි ගන් දෙදගනවන්නේ පූජාවත් කරනවා. එඒහෙම ගණන්ගන්නවත් නැති මලක් මේ මලක් පෝජකල අර දිවත් විමානයක උත්පත්තිය ලැබවා. එවෙලා දිවියන් ගනාව ශක්‍රදය වෙදදිලට කියරවා. ස්වාමීනිී. මම්මේ මල පූජකරේ නෑ. පූජ කරන්න යනගමම් මේ මැල්ලමිටන්ටාව. බැරිවෙලාවක්කත් මම්මක පූජ කරල මැරුණන මීටත් අඩා ඉහල තැනක එකටේකෝ ම යන්නේ. දේනිසා. වටිනකම නිවෙේතන මේමයි. වටිනකම වටිනකම වැඩිබෙන්ඩ වැඩිවෙෙන්න්න ඒක තිබෙන්න්න වූ අර උසස්භාව වැඩිබෙනවා තන්ට පුුවන් හැටිර. තමන්ට පූජා කරන පුල වැටකොඩුමල්ද කමක්න වැටකළුමල් පජ කර. තමන්ට පූජාර පුලන් නිළුම්මල්ද මක්න නිලුම්මල් පූජ කරන්න. ඒක තමන්ගේ පුළුවම් මට්ටම. හැබැයි එතන ධනේවිය දංගෙනවා අලසකම ඒ වදාළ කරගන්න එපා. හැබැ අනිත්්‍යක තමයි ඔය ගොඩක්කොය මේ වරාම්‍ය වරාමල් පූජ කරන්නේ. දර මතකතියා ගන්න බදු හාමුදුරට පජාවක් කෙල් හිතල නෙවෙේ මට මතකට රාහු අපල සෙනසර අප හල වනුවගේ අපල මොක්කරෙක දරුවෙන තමයි ඔය මල පූජ කරණ ඒකනං ඉතිං උසස් නැහැ. මොකද අරමුණතියන්නේ පූජාවක් කර නරමුණ නෙවෙනි අරමුණතිනෙන තමන්ගේ අපලයක් දුරුකර ගන්ඩ.ට අපල සම්බන්ධෙන් ඉහෙම දෙයක් නැහැ මොකොද සමහරය බාර වෙනමයි කෙල්ෙකුත්තියෙනවනි. බාර වෙන බුදුහාමුදුරට බාර වෙනවා ස්මීනී මම ඔවහන්සේයට ආලෝක පූජාවකට බාර වෙනවා. උහන්සේ මටඇ මේ ආලෝක මමඋවහන්සේ ආලෝක පූජාවක් කරනො මගේ දුවගේ විභාග සමත් කළ දුඩො. හරිනි එකම් බුදු හාන්දුරටදැ ආලෝක පූජාව ලබාගන්න ළමෙගේ විභාග සමත් කල දෙදෙන වෙලාතියෙන්නේ මේකන කප්පමත්දිනවගේ වැඩ. ඒක නෙමේ භාරවිනම කියල කියන්නේ. ඇත්තට ඔබ පූජාව හරියට කරන්ඩ ඒක අරමුණ අර්විතර තියාගණ්ඩෝ නෑ තමන්ට ඒකේ ආනිසන්සය ප්‍රාර්ථනා කරන විදදිගයට මන්ට ලැබිෙන. ැබ ලබෙන ආනිසන්සේ ප්‍රාර්ථනා කරන සකසල හරියට. හැබ තමන්ට අරවගේ දේවල් අරමුණු කරගෙන පූජාව කරනපු මෙහෙම පවසිද්ධ වෙන්න. ඒම වරාමල්ල හිම අපපලෝවට පූජාරගෙන කවරති තනව පව් කියලා පවසිද්ධි වෙන්න වෙන්නේ උසස් පින්කමක් වෙන්න නැහැ ඒ එකයි හේතුව. අපේ කදාබා කරමින් ඉන්නේ සීලය නිවන් අවබෝධය පිනිස්ස වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාවති ප්‍රාණගාතය. අකුසලයෙන් වැලකී සිටින්නේ කොහොමද කියන කාරණාව. අපි හඳුනාගත් අපි තේරුම් ගත්තා ප්‍රාගාතයක් සම්පූර්ණ වෙන්න නම්. අපි මොනවද සම්පූර්ණ කළ යුතු කරුණු කාරණාව කියන එක. අපි හාමුදුරුවණ ඔබහන්සේ දේශනා කලාම සීලෙන් තන්හාව දුරුවෙනවා කියන කාරණාව. ඇතටම අප හමුදුරුවනිම ප්‍රාණගාතය උත්තොයි කියන විදිහට තන්හාාව දුරුවෙනවාද. හ ඇතටම අමිල මහත්මියම්. සීලයක් බුදුරජාණන් වහන්සේ පණවන් නෙම ශ්‍රාවකයාට මෙ තන්හා අඩුකර ගැනීමේ අරමුණමයි. මොකද ඒ ඒ සීලේ මට්ටං වලින් තේරෙනව තන්හාව කොච්චර අඩුුවෙනවාද කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේ ඒ තන්හාවෙ ප්‍රමාණයට තමයි සීලයක්ත් පනවල තින්නේ. හොඳ ප්‍රශ්නයක් කමිල මහත්මය මේ ප්‍රාණගාතයන් කෝමල තන්හාාව නැතිවෙන්නේ නිං ප්‍රශ්නනිකන් තන්හාව කියන පැත්තකක් සීලය න් තව පැත්තක එකක් වගේ. මේ නි පොඩ ආන්දුර්නාත්ම ප්‍රශ්නයක් සීලියක් තන්හාවතරන මකක් දම්න්ධි. අපි සිල්රකකිනව කෙල හිතන්න මේ වැදි නොරන කියෙනෙෙන න මේක කරන්න තන්හා වාඩු කරනම කියල දෙන්න. අපිට ප්‍රාණගාතෙන් වැලකුණයින් පස්සෙදී අපට කිසිම ආකාරයකට ප්‍රාගාත නොකරන කෙනෙක්නම්. අපිතුමන්න. වෙලාව මිල් මහත්මයා ඔබතුමයි මයි මදුරුවෝ මරන්නේෙ නෑ ඇයි මේ මැදිරයේ මේ ඒය එක මදුරුව ඕනෑ ඇත්තට මරන්ද. මෙහෙම හිටියයි කියලා අපිට ඒසී කාම්බරයක සත්තුතෙන් නැති තැන අපිට කියන පුලන්ද මදුරුව මරන්න නෑය අපපි කියලා මදුරුව නොමරන්න කොයි තැනකද මදුරුව වහන තැනකදී ඕේ ඒ වෙලාවට අප සත්තු මරන්නේ නෑ සත්තු ඉන්න වෙල සත්තු මරන්නේ ැ න එහෙම නයි කිය සමහර වෙලාවට ඇමිල මහත්මයා අපි අපේ ගෙදර සීනි බෝතලය තියෙනවා සීනි බෝතලේට ඔන්න කූම්ඹි වහනු. ඒ වෙලාවටත් ඒ වෙලාවට ඔන්න අපිට සත්තු නොමරයින්න පුළුවන් හැබැයි ඒ වෙලාවට අපට සමහල්ලට සත්තු මරණ හිතෙනවා ඇයි අපි සීනි බෝතලෙක්කෑව සමහලාට අපේ ඔළුහව දොරවල් වෝ කනු අනපේ උළුහදදුරවල්ටික වේවකෑ වැැ කියලා අපට කේන්තියක් ඇත් වෙලා සත්තු මරන අපට ලොක වගාවත් තියනවා මන්ෝකාර මොන හරි ගවත් ති නෝ කැවිල ඉත්්‍යාව කනු. ඒම නැත ඔෝගේ සත්තුව ඒල කනු. අන්න ඒ විලාවට අපිට සත්තු මරණිනෑයි කියලා කිව්වට අර සම්පත්ති නිසා වස්තුව නිසාි සත්තු මරණ තත්වයට පට්විනවා. තුොේ ඒ විද්‍යයට අපි වස්තුව නිසා සත්තු මරණු. හැබැයි හරියට සිිල් රකින කියෙන මොකද දන්නද කරන අමිල මහත්මියයා. හරියට සිිල් රකිනගෙනා. වස්තුව නිසාවත් සත්තුමාරන්නේ නෑ. අන්න එතුකොට අමිල් මහත්මය මොකොට තිබිච තන්හාවද නැතිවුණනි. වස්තුවට තිබිච්ච තන්හාාව නැතිවුණා. ත වස්තුුවට තිබි්ච ත නැතිවෙච්ච නිසා ඒගෙනාට ඒ තන්හාව යාට අඩුකරගණ්ඩ පුළුවන්කමක් ලැබෙනවා මගේ තන දුරකතන ඇමතුක් ඔ හාදුරුවන අපි දුරකතන ඇමතුමක් තිබෙනවා බොහෝ වෙලාවක් තිස්ස දුරකතන රැදි සිිනවා චෝර්ධන්දශයෙන්. ගඩ හත්මය අයිබන් තුමයට අබ ඉමල්ගඩ මහත්මියය ත सරණයි ශ හමුදණ මත්නද මමත් පොදිිකාලය දලසිල් සමාබැන්වෙලා බණ භාවනා කරපු මත් දැන්නේ රටකට වෙලා නදන්නේ හාමුදුරුවන මම පොදිකාලෙ බණ කියන උපාසකම්මල මට කියලා කියෙන ඔය ද හාමුදුරුවන්ත පා බ්දුරජාණන් වහන්සේ පිනවන්තාන්න කූරුම දුන්න කියලා අපේ තාත් මා පර ග වැුරු පන්නනය යෙම මහනවෙච්ච්‍ය සාමන් වහන් කර නල්මන පන්තල මහනවෙච්ච පොිසාාදු කරින් පඩිසාමන් වහන්සේ බෝන් හෝවාගයක් පන්තලේ ඇතිලා ආති අම්ම ගිහින් කියලා තියෙනවා පොඩි හාමුදුරුව මේසිවර බෙහි ගහක් පොඩිින් ගලහල තියලා ගෙදර ඇගටය ඉතින් මට දැහගන්නවා සහදුුවේ ඒ පාපයක් ද තාත්ත ඉතින් හට ගොඩක් පණදහන් අපි තුගන්නලා තියෙනවා අර අපේ තාත්මමට කිව්ව මේ ඌරු මස් නෙවෙෙයි චුන්දසූකර කියනේ එයා දුන්නේ හතු ඇන්ගනයක් කියලා මට දෙවිනිට හපු කාරණාව චුට්ටකයි හත්මි පැදිලි කරන ඒ මොකක් ඇත්ත තේරු ම සියල්ල මට ජන ගන්න ඕන හාමුදුරුව මේ තමාවෙන්න. මහත්ම අර පොඩි හාමුරුවෝ සිවරුවැල්ලා ඕ ඒ ොඩක් චුට්ට පැදිි කරනයිීම? सी ग में ै करों देख माघ मा्यियामाघेतिया महाने වෙला हितनेहा यह पलेले हाम ल अप पस्तान करके मैं इंडलाती एक कि नािंग एकना सा धान से कि ब हो गयामा ග දනු සබ්දාවටවෙන්න නැති ආච්‍යයම්ම කියල කිය නව පොදිිහාමුදුුවනේ කිවර ගලවලා දෙෙහි දහක් පුඩින් කියල සිවරු වැරල එන්න කියය. ඉතින් මගේ තිහා සිවර ආච්‍යයම්මගේ වචනයට ගිහිල්ලා ඒක මහ පාපයක්්ද කියලලා හාමුදුරුව වර්ධන ගතවාහ හරි ඇහැදිලි ඔබතුමයගේ ප්‍රශ්න දෙක අපිහා හොඳ ප්‍රශ්න දෙකක් චුට්ටක් ඉතින් ආන්දුුලත්මක ප්‍රශ්න දෙකක් දෙක තමක් නෑ ඇම ඇත්තටම මෙහිමයි. අපි පලවිනි කාරණට උත්තරැඇත් දෙෙනව නම් බුදුහාමුදුරුවෝ ඇත්තටම වැළදුව ඕරුමස්. ඒක තියෙන්නේ මේ ලාමක ඕරයෙකුගේ ඕරුමස් වැලදවා කියලා තමයි ධර්මය සඳහන් වෙන්නේ. ඔය පස්සෙ කාලේ ගොඩක් අය මේ ර බුදු හාන්දුරු ගන්න අමුතුරු සද්ධාවක් උපදවන්න ගිහිල්ලා ගොඩක් කලාවට මේ මිනිස්සු ඒක නිකං එක එක දේවල් කරලා තියෙන නමුත් හොඳට බලන්ඩ. අට් කතාවේ පැහැදිලි කල්ල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ විලාවේ වැළඳී ඌර්මස් කියන එක. එකට හේතුසාදක ඕන තරන් ඉදිරිපත් කරන පුළුවන්. මොකද මේ දැු සාමාන්‍යයෙන් අපි කියන හැටියට. මස් සම්බන්ධයෙන් මස්මාලු සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ධර්මය ඇත්තරම විග්‍රහ කරලා තියෙන කප අර අමුතුම විදියට වැරදිට අර්ථකතනය කරලා තියෙන කාරණාවක් ක එවිරරි කියන්න ගතමට සමගගේක පොඩ්ඩක් ඒටක සෝධන කෙ නැත්තැන්ිට පස කියන්න හාමුදුරුව නිකෙල්ලා කිව බදු හාදුර රුම ළඳදුව කියලා. ඇත්තට වැලදිී ඌරුමස්. එක ධර්මය සදහන් කල තිය හෙමයි. මොදඒ කිසි ආකාරයෙන් ප්‍රශ්නයක් නැහැ මොකදඒක හෙමහිතන් එප හේතුව තමයි. ංඟ කිවන ඉසරල පොඩි මේ ප්‍රාණගාත සම්බන්ධ මිල මහත්ම මේ ආන්දුරනාාත්ම කාණාවකොත් තිනවකල කතා කරන්න බැරි ඇත්තට ොන්නොක කතා කරන්න බැරි හේතුව තමයි කතා කරන්න බැරි හේතුව කාරණාව අපි අර සබ්දාව වැඩීකමට නිසා මේක ගොඩා කලාට පටලවගෙන තියෙනවා දැන් ඔබ බලන්ඩ මේ අර මම කිවන කරුණු පහ ඒ කරුණු පහයි මස්මාල ඇතල ති සබධාව චට්ක් හිතල බලන්නුව දහ දේශනා කරේ මේ කරුණු පහින් තමයි ප්‍රාණගාතයක් වෙන්නේ. එතකොට පොළුවන්න මේ කරුණු පහ සම්බන්ධ කරවන්න බලන මස්මාළුවලට කිසිම සම්බන්තාවයක් නැහැ. එනිසා බුදුහාමුදුරෝ එතන ධර්මය සඳහන් කලතිරි වැළඳුවේ ඇත්තටම ඕරු මස්. ඊළඟට දෙවිනිකාරණාවක් ඇහුවා තමන්ගේ පොඩිහාමුදුරුවෝ උපැවිධ කරවගෙන්න්න ආවා කියලා තමන්ගේ අච්චයම්ම. ඇතටම මෙහෙම ඒතන බෝවඩ රෝගයක් නිසා සමහලාට ආාච්‍යයමට තමන්ගගේ දරුවා කෙරි ඇතිවෙච්ච සනිහසනි සහම සවරුවරවල උපැවිදි කරවගෙනාව වෙන්න පුළුවවා. හැබැයිතක් පැත්තිකින් ගත්තොත්තිති පාපයක් මොකද කෙනෙක් සිවුරු ඇරලා එනවා කෙනෙක පාපයක් නෙවේ මොදයාගේ පාපයක් කලි කැන පුුණනිිශක්තිය ප්‍රමාණය යම් කිසි අඩුපාඩුවක් තිය නැතන හැබැයි ඇත්තවශයම කියනවනඟර කෙනෙක් අනුබල දෙනවන උපැවිදි වෙන්න අනුබල දෙනවනං ඒ අනුබල දෙනකෙනා විශාල විදියේ පාපකර්මයයක්ත් තමයි විශාල විදී කෙන මෙම ඇතින් ලොකු ප්‍රාපකාර්මයක්ත් තමයි ඇත්තරමේක ගෙනන කතා කරද්දී හේතුව තමයි අර ඒ කෙනාව සසරයෙන් මිදන්න යන අවස්ථාවදනි ගලවල ගන්නේ තමි හරි මාර්ගයක යන කෙනෙක් වයිමත් ඇදල ගන්නවයි කෙනෙකෙති ලොකු වරද පැත්නෝ කාරණාවගෙන හිතන්න තියෙන්නේ. ඒය නිසා මේ සමාරටති රාජ්‍යම්මට දරුවා කෙර ඇතිවෙච්චති සංවේදී බව සංවේගේ නිසා ඒක නිසා දරුවා බේරගැනීම අරබුණින් අරගෙන ආාව වෙන්නට පුළුවන් ති කෝමනතිර ආච්‍යම්මා යිති එතනදී ඇත්තරම කරලා තියෙනෙදී තමන්ගැර උසස් සීලයක් රකිෙන කෙනාව ඊට වඩා අඩු සීලේක සමාධංන් කරවීමේ කාරණාවක්ම තමයි. මහිත එතුමියගේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලැබුණෑ සමහ තුමිය ෝක ්‍ර්නයක්ම වෙලා ති තිප හම්රු ය ජීවිත කාලම ර හ ි තු බ . ගැුර හිතල බලන්න කල්පනා කර බලන්න හොඳ පිළිතුරක් ලපන කියලා ඔබටත් හැකියාව තිබෙනවා ඇටම බුදුදහමේ ගැඹුරු තැන් හොඳින් ලිහාගන්නත් ඒවගේම ජීවිතය පිළිබඳ විධ ගැටලු වලට ධර්මිකව පිළිතුර දෙන්න අප හාමදුරු සැදී පැහැදිී සිටිනවා ඒවනි වෙනු තවස්ථාව තිබෙනවා. එනිසා කතා කරන්න අපිට අපේ දුරකතනංකය බිඳ දෙකයි අනු හතරයි එකසිය දොළහායි පන්සිය දාශයයි හයිසියාස හත වේදල්ල සදහම් සාකච්ඡාව වෙනුවෙන්. අපි කතාා කරමින් ඉන්න. සීලය නිවන් අවබෝධයට වැදගත්වෙන්නේ කොහොමද කියන කාරණාවේ ප්‍රාණගාතයෙන් වැලකී සිටීම පිළිබඳව. අපි හාමුදුරුව මතක් කලා අපි හාමුදුරුව දේශනා කලා සීලෙන් තන්හාව නැතිබෙනගේම ප්‍රාණගාතයෙන් තන්හාාව නැතිබෙනව කියන කාරණය. අපේ හාමිරුවනි අපි සාකච්ඡාව ප්‍රායෝගික තලයට ගෙනනිච්චෝ අපේ සමාජ වටපිටාවට දෛනික ජීවිතයට අර්ගෙන ගියෝ. අපි බොහෝවිට දකිනවා වර්තමානයේද මේකටික් ප්‍රවඩතාවක් බවට පත් වෙලා තිබෙනවා. අබයදීම. අභේධාන අවස්ථා විවිධ සඳහාදීම එක්තරාආකාරයක සිදුවන කාරණාවක්. කියලා අපිට තැනගන්න හැකියාව ලැබෙනව දකිනවා අපි ඇතැම් විට බොහෝ සිද්ධස්ථානාවට මේ දේවල් සිද්ධ වෙනවා දකිනවා. අපි හාමරුණේ දැන් මේ අභේධානයදීමත් මේ ප්‍රාණගාතයෙන් වැලකි සිටි ීමක්දහෙම නැත්තම් ප්‍රාණගාතයෙන් නිදහස්වීමක්ද ඔ ඇත්තනම සතයකුම් මරන් යනවන්නං එක නිදහස් කරන එක ඇත්තටම ප්‍රාණගාතයෙන් නිදහස්කිර වැලකීමක් ලොකු ආන්සංසකයකින් ලැබෙනවා හැබ මේ කාරණාව සම්බන්ධයෙන් බුදුහාන්තර දේශනා කළේ හොමනෙව බදුජාන් වහන්සේ දේශනාවත් තියෙනවා අමිල මහත්මයා අංගුත්තර නිකායේ අට්ටක නිපාතයේ සූත්‍රය නම තමයි පුුණ්‍යාබි සඳ සූත්‍රය. සන්ද කියල කියන්නේ ගලනවා. අභිසන්ද කියන විශේෂයෙන් ගලනවා. පුුණාබි සන්ද කියන්නේ විශේෂයෙන් පිල් ගලනවා විශේෂෙන් පින් ගලන කරුණු අටත් තියෙනවා.ඒ කුණුවටෙන් එකක් තමයි ප්‍රාණගාතයෙන් නිදහස් වීම පනඇති සත්තු මරණකෙන් නිදහස්වීම. ත මිනි මේ ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිල මහත්මය විශේෂයෙන්ම සියලු සත්වයන්ට අභේධානයේදීම ප්‍රාණගාතයෙන් නිදහස්වීමේ විශේෂ උසලයක් එක විශේෂ කාරණාවක් කියනක. ැ බලන්ඩ එතන බුදුහාන්දර ොත්තනැති තමයි විශේෂම මේ අභේධානය කියන මොකක්ද කියෙ එක පැහැදිරි කරලා තියෙන ඇැබද අද අපි අබේධානයක් දෙන්න මං තන සාමාන්‍යින් අද කාලටට හරකෙක් නිදහස කරන්න තතුලිස්දහක් විතරවගේ මං හිතන යනවා ඉති තු රුපියල් හතුලස්තාහා කොයාගන්නකන් ඉන්න පැයි මනුසයට අේධානයක් කරන්න.දැමදවි දස ලොකුවට ලොකුමටම යනව කකුලු නිදහස් කරන එක. ඊලඟට දැම පෞ්දසක නුවර පැත්ති බණකට කියා යනකමම් ම. මමදක් මේ නුවර පාරි දිකටමර චෝඩි චෝඩි කුරුල්ලු පිහදුරුවන කුරල්ලු පට මේක ප්‍රවන තාවක් බල පත්වට පත්තිවෙලාන පොඩි පොඩි කුරල්ලු කූඩු වල දාලා එල්ලගෙනන්නවා දැන් ඇතරමේ ඒ සත්තු විකුණන්නේ හදන්නමත් එෙමනත මරගන්නවත්නෙමේ. ඒ සත්තු ඇත්ත වශීම විකුණන්නේ අර නිදහස් කර ගැනීමේ චේතන. එතකට ඉතින් බරන්නකොදැන්. ඒ ඒ එහෙම කුසල කර්මය අපි කරන්න ගේ අන්තිමේදි. මේ තව පැත්තකින් මේ තවත් පිරිසට ව්‍යාපාරයක් බවටත් මේක පත්වෙලා. ඉරි ඒක වෙලා තිනමු කද මේ අභේධානය කෙනෙක හරියට තේරුම් ගත නති. හැ මේමයි අර හිරවෙලා ඉන්නයි නිදහස්කිරීම ඇත්තරනම අභේධානයඇත් තමයි. හැබයි ඒක සත්‍ය වශී ම අභේධානයක් කියල කියන්නේ තමන්ගේ ලඟටන හැම සතතිකුට අභේධානය දෙන්න පුළුව අනන් අන්න එක තමයි අබේධානී. ඒ ඒ සතා කැන්නේ මදුරුව කූමියගේ දලා පනඇති සියලුම් සතුන්ට අභේධානය දෙන්න. සත්තු මරන්නන්නේෑ කිර හිතන්න අන්න එක තමයි නිවැරදිම අභේධානය කළ කියන්නේ අපිට ලැබෙන තවත්තරකත්න ඇතමක් ටුබා විදේශෙන් කතා බහ කරන්නේ අයින් යන් වසන්ත මහත්මයක් රතර අප හාමුදුරුව තෙරයි හාමුදුරන මට මම්බට කරන්නේ සංචාර කෝටලයක දුබයිවද ම හැමදාම බිත්තර දීකරඩිය මගේ ඇතින් කැරනවා මට දැනගන්නාව බිත්තර කරනක පවත්තකිරයි ජනගන්න නද තෙල්වන් ස ඕ මේ ඇතටම මෙහෙම එකති අපිටටු්ටක් සකසල ගණ්ඩෝන කාරණාවඒ හැබැයි කියන කාරණාවක් කැටියට නැ කියන්න පුළන් බිත්ර එ කනයක ඇතන පාපකරමයක් නෙවී. ගුඩා ලාටෝක කියලලා අපි සඳහන් කල තියෙනවා සමහර වෙලාවටම ඔය බිත්තර අනුභවකරණක ගන්ධ භවස්ථාවේදි සතාගේ. ගන්ධ බවස්ථාවේදී මේ වැතර මිල් මහත්ම වෙලාතින කතා කරන එකක හරි අපහස මාතරකා බය නන්න ැහැ කතා කරන්න නමුතර මිනිසු මේම සම්බන්ධයෙන් ඔලුවට දාගෙන තින සංල්පත්යක ගොඩක්වෙලාට යන්න හරි අමාරුයි. ඒකයි වෙලාී න තම මේ ධර්මි විස්තරාත්මක පැහදිි කල තින මං ඔබතුමාට උන්නන් මුලාසර් ග්‍රන්තයකුත් කියන්න රේනුකාණයේ නායක හාමුදුරුවන්ගේ උපසම්පදාශීලිය පොතේ එකසේ හැට එක්. පිට හැට හරි හැටෙක් වනි පිටුව හරි බලන්ඩ උඩම පැහැදිලි කළති නො මේ යාව කාලික්ක වස්තුූන් වට උන්වහන්සේ අනුමත්ත කල තින හාර වර්ගිය. එතන මස්මාලු කිරිබිත්තර සියල්ලක්ම අනුමත කල තියෙනවා. ඇත්තරම ඒක කිසිම පාපකරමයක්වෙනි නැහැ. මොකද ඒක පාපකාරමයක් වනි මෙහෙමයි. අරදැන් සත්තු මස්කනයගනෙේ පාපකරමයවෙනි පාපකරමයවෙනි සතා මරණගෙනට. එතකටඒ සතා මර්ණ කෙනා නිසා තමයි මෙතන සත් කෙන ඒ මරණ කෙනාට තමයි ඉතන පාපකර්මි වෙන්නේ. ඒවකෙතායි දැන් අපිතුමු දැන් බිත්තරයක් දැම්මයි පස්සෙදී ඒ කිලි බිත්තර දැම ඒ මොහොතෙම ඒ අවස්ථාවේ තියෙන තාක්කල් තමයි ඒ ඒ ඒ බිත්තරෙන් පැටියෙක් එන්න පුළුවන්ද කියන සම්භාවිතයි වැඩිවෙන්නේ. හැබැයි එතිින් අපිතුම කෙනෙක් අරගෙනෙනවා. ඒ අරගෙනයවිල් එයා ඒක සෝදලා සම ඊළඟට සමහලට සීතකරනවල දාලා. ඒේයාදී වශෙන් මේ ලොකූ කාලයක් දේවල් කරලමඇවිට බිත්තරය අනුභෝ කර ෙනගේ පැත්තටෙන්නේ. තොර ඒන් අවස්ථාවෙනකට ඇත්තරම මෝගේ ජීවියෙක් නෑ. ොදේර හෙලවෙලා සැලවෙලා ආදී වශෙන් දවල්ලනකට ඕක සතේ හට ැනීම හට ගැනීමක් නැහැඇත්තරම ගොඩක් අය කියන්නේ සාමාන්‍ය සියයක් විතර සියක් වෙත ගත් එක විිත්තරෙක ගොඩක්ලලාට පටියක් න්න පොලන් ඒ විත්තර මොක්දවයි සයෙන් කියෙක තෝරගන්න බැර නිසා ඕක නො තරන හොඳයි කියලා කියන්නේ නවමුත් ඕක ගඩක් කියලාට ඇත්තම කතා කරන්න වෙලා තියෙන වෙන ොකක්රන්නෙන ඕකු දෘෂ්ටියයා ඒ දෘෂ්ටිගතය හරි බයානකයි ඒක ලොකු බයානකයි ඉති මම කියන්නේ අප පැටියෙක් ැ රකින කෙකිේ ක්‍රකින බිත්තරය අනුභව කරන ගැත්තට මහොඳ නැහැ. ඒතිනේ මිහා පැත්තට වෙළඳ සැලවල්ල විකුණට දාලතිය ිතර අනුභවකිීම කිසිම පාකරමයක් නෑ සමලටම ක කියනකට එකක් ප්‍රශ්න ඇතිවන්න පුලුවන් නමුත් ධර්මී විග්‍රහරණය ඉ ධර්ම කියනෙක කිසි බයියක් ඇතිකරන්නන්නේ බොදු බුදුරජන්හන්සගේ ධර්මණ දශ කරන කේ කිසිම ආකාරයකට පාපකරමයක් නැහැ. ඔබ තුළ මේ විසංවාදයක් ඇතිවෙන්න පුළුවන් හැබැයි. මෙතන අපි සඳහන් කරන්න අපේ සාකච්ඡාව වෙන්වෙන්නේ ගැඹුරු දහම ඔබට නිවැරදිව අවබෝධ කරන්න. නිවැරදි ධර්මය ඔබට අවබෝධ කරද්දි මෙවැනි දේවල් මේ දහම තිබෙන යථාර්ථය විද්‍යානුකූල පදනම ගැන අප හාමුදුරුවෝ මනාවට දේශනා කරනම්. ඔබට එ පිඳ පුුල් අවබෝධයක් ලබාගන්න හැකියාව තිබෙනවා. සමහර විට කාලාන්තරයක් තිස්සේ ඔබ එල්බගෙන සිටි ඔබ දැනසිටි මිත්‍ය විශ්වාසවලින් මිත්‍යා පදනම්වලින් බිදන්න පවවාබට වෙයි. ඒ ගැන හිතීම ඔබ සතුකාරණාවක්. අපි මෙග්‍යපුරු දහම් සාකච්ඡා කරන්නේ වේ දල්ල දහම් සාකච්ඡාවෙන්. අපි හාමුදුරුවණේ අපි කතා කලේ මේ. අබේධානය දීමත් ප්‍රාණගාතය නිදහස්වීමක්ත කියන කාරණාව පිළිබඳව. ඒත් එක්ක මහන්න ට මෙන්න මේ ප්‍රශ්නය හිතන අපේ හාමුදුරුවනේ දැන්ග අපේ සමාජඉන්න බොහෝ දෙනෙක් කියන කතාවත් තමයි අපි සත්තු මරන්නේ න හැ හැබැයි අපි අතින් සත්තු මැරෙන අවස්ථා තියෙනවා. එවගේම තමයි අපි මේ ලොකු සත්තු මරන්න යන්න හැමේ. ි පොඩි සත්තුනම් රනවා කියලා. ව මේ කාරණාවයි ප්‍රාණගාතයක් සම්පූර්ණවීම අත මොඩවගේ කරුණක්තා අප හාමුදුරුවු නැතියෙන්නේ ඇත්තටම මේ එක හොඳ කාරණාවක් අමිල් මහත්මයය ප්‍රශ්නී මේ ගොඩක්කයි කියන දයක් තියෙනවා මේ අපි සත්තු මරන්නෙ නැහැ සත්තු මැරෙනවා ඕක ගොඩක්කයි කියන්න මේ අපි මෙ ගහන්නනය වදිනවා කියලා. ඇත්තටම මැරෙනවා නම් ප්‍රාණගාත නැහැ අපි දැන් සමාලාට පි වාහනවලන කොට විට අ රහතරහල කොච්චට සත්තු මනවද ඉළකට සමහර වෙලාවට අපිඇවිදිනකොට පට පෑගල කොච්චර සත්තු මරන ඒ ප්‍රාගාත න ොද අපිට සංඥාවක් නෑ මැරෙනවන ඇත්තරම ප්‍රාණගාතයක් නැහැ. මෙතර තියෙන්නේ මැරීමම තම ප්‍රාණගාතය දැන් අපි බලමු මේ ගහනය එක ඇත්තටම වැදිනවද නැත්තම් මරණ මද කියලා. ඇත්තට මිල මහත්ම මෙහිම විශේෂයම කියන්න තියෙන්නේ අපිට ප්‍රාණඝාතය කියන ඉස්සර වෙලාම තේරුම් ගන්නු කොහොමද වෙන්න කියනක. ඒඒක තේරුම් අරගෙනම තමයි අපට මේ මාතෘකාව කතා කරන්නටට වෙන්නේ අප කතා කරම් ගැන ඉදිරිියට අපිට දුරකර තුමක් ලැබෙනවා භාරයෙන් දේශයෙන් චන්ද්‍රා ත්මය කතා කරන්නේ අයිවන්. අයිබවාන් තෙල්වන් කරන අපේ ස්වාමීන්වාන් සේි ජේදලි පහදන්න මස්කාර කරමින් අිලම් හත්මට සීසරනයි ඇත්ත නන් තනයයක්න මේ ස්වාමින්නින් කතා කරන්නේ යද ට සටන ගන ගෙරත් අවංකවන හදවටන්න්න ස්‍රියාග සප්‍රාති යෝගට ව සාන වන ඇත් මදාමයි බාලන්න වන් සටනත් ෑවතම යාත වන් සටනුවත් බලනවා ඇත්ත අධම හදවටට ලො කුසාහනි අධ්‍යාන මේ අපේ ඉ තහන ප්‍රශ්නවොල්දත් ඒ අදත් පින්දෙන ඒ ප්‍රශ්නානයද ඉති ඕ දදුර මතු මස්සදන අප හැකිවල ලබේ එතුමිය නැවත සම්බන්ධ කරගන්න එතුමට ප්‍රශ්නයක් ඇති අපි ඒ සඳහා පිළිතුරු දෙන්නත් සූදර්ර මනිසිටන අප හඳදුුව අප කතා කලා ප්‍රාණගාධයක් සම්පූර්ණබී පිසඳයි ඕ ඇතට මිල් මහත් මේ මිහිම දෙෙන එක. ඇතරම කියන්න තිනෙ මැරෙනවනයේ මරනවා මගේක කියල දෙන කොහොමද වෙන්න කියලා තැන් ඔන්න අපිහට මෝ දැඟ සහරය කියන්න මේ දැන් කතා කර කර ඉන්න ගමන් ගිකපාටම ගහනු සත්තු මෙම ගහනවා. එස ගොඩක් අය කියන්නේ අනේ හාමුදුරණ අපි දැනගෙන නෙවේ නොදැනගෙන ැරුණ. මිල් මහත්මය මං වන්න ක්‍රමය කියන්නම් බලන්නක මේක කියලා ඉවරණකොට මරණවද මැරෙනවද කියලා ම කෙනෙග ඇතිමම ලී අත්තියනවා මේ ලිය කපකප පිහයකින් ඉන්න. දැ පිහිියෙන් හල කපනවා කපනකොට සතෙක් වහනෝ මේ හරි මදුරුවෙක් වහනෝ මේ මදුරුව වහන කොට වදිනවාන කියන ගන්න හරිනැන් දැන් වදින්නොනුම් කොහොමද මේ අතේ පිහිය මේ අතේ ලීය මෙතර තය මදුරුව කණ්ඩි තැන් කට්ටේ කියන්නේ ඉබී අතැවැලි මෙිම වදිරෝ තැ අවිල මහතව මට කියන්නට ඔය අවස්ථාවක් කාවත්තින් එහෙම දිනවයි කියනයට වෙන්න නු මුොද වෙන්නන පිහෙෙන්න්නේ ගහන්ඩෝඩ ඉතු පිහද ගහන්නේ නෑ පිහය පැත්තිගෙන් තියලා ඒකෙන අතින් ගහන් එතකොට එෙනම් මට කියන්ද මෙයාට වදිනවනම් වදිනුන හරන්නම් මොකෙන්ද කෙලම් ගිල් වදිනුන පිහිය නමුත් එහෙම වෙන්න නෑ වදිී්‍ය අත එතකට එහිම් එයා දැනගෙන හිටිය නැද මේ මදුරුක්කෑ ව කියන එක දැනගෙන හිටිය මේ දැන් ගහන්න ඕනීගෙනෙක දැනගෙන හිටිය මේ මේ පිහි ඉංගැහෝතීමගේ අතකපනවගේ නික දැනගෙන හිටිය. එකනැ පැහඳනාට කරුණුප පහම පකන සම්පූර්ණ වෙනවා එක ඇත්තටම පාණගාතියා. ප්‍රාණගත්ත කකුසලයකට එක ඇත්තටම හිමිකම් කියනවා. ගොඩක් ඕෝක වංචනක මිනිස්ල්ලගෙන ඉති අපි මේ ලොකුලොකු සත්තු රන්නේ නෑ අපි මේ පොඩි සත්තු රණය හාමුතුර න්සායිති ච්චර ලොකු පව් නැතු ඇති කියලා. හොඳට මතක තියාගණඩ ඔය පොඩි පොඩි කියන සත්තු මරණයි ඉන්නවනේද.ඒ පොඩි පොඩි කියෙන සත්තු මරණය මිල මහත්මිය බුදුහාමුදුරු දේශනා කරනවා යන්නේ ඇත්තටම පොඩි නිරයක. මගේ නිරය කියන්න මොකක්ද කියලා. නිරේ වර්ග අටත් තියෙනවා සංජීවය කාලසූත්‍රය සංඝගාතය රෞරවය මහාරෞරවය තාපය මහා ප්‍රතාපය අවිචි මහා නරකාදී ඔන්නට ඔය අටෙන් අඩු මාවෂ්‍යතිීන නීය තම උපදදින්නේ ඔය අට්ට සාපේක්ෂාවගත්තොත් ෝක පොඩිනිි දෙේ හැබ පොඩිේ ආෂ කියන්නද අවුරදු පන්සයක් ආවුෂ්‍ය තියෙනවා අවුරුදු පන්සයක් ආවුෂ ඒ එක්ක දවසක්කිවර වෙඩ හොඳට මතකතියාගන්ඩ මනුස්සලෝකේ අවුරුදු අනූලක්ෂයක් යන්ඩෝට. මනුස්සලෝක අවුරුදු අනූලක්ෂයක් ගෑයන් පසු තමයි ඔය කියන පොඩිම නිරයේ එක දවසක්ගෙවෙන්නේ. ඒ නිරයට යන්නේ ඔය අපි කියනවන මේ පොඩි පොඩි සත්තු මරනවා. ආනෙ පොඩි පොඩි අකුසල කර්ම කරණයට යන්න තියෙන නිරේ තමයි ඔයි නිරය ධර්මයේ විදිහටම වික්ටහ කල්ලා තියෙනවා කවදාවත් කිසිම වෙලාවක හි තන්නේ එ පා මේ පොඩ අකුසලයක් කමක් නෑ මේක කරාට කියලා කිසිම අදවස කිහිෙම කරන්න එපා හැම අකුසල කරමයකීම අයින්වෙන්න අපිට දුරකතනෑම තක් තිබෙනවා චද්‍රාවති මහත්මියය කොත් මලින් අයිබෝන් ඔබතු මේ රදිසිට්වාද දුරකතනය අයිබෝන් කතනතුම අපිට සම්බන්ධ කරගන්න හැකිාව ලබවිය ිහාමුදුරුණේ අපි කතාබහ කලාදන්න ප්‍රාණගාතයෙන් වැලක ස සමිලමහ කර ඇතරම මේ එතනති විශේෂම කියන්න තියෙන්නේ මේ අපි හැම වෙලාවකම අර කරුණු පහටම දාළතමයි බලන් ඩෝඩ මුො උත්ත තාව පොඩිදියක්ට අපිට අත පස වනා අආරම අපිට මේ තහාව නැතිවෙන කියලෙ කිවන් අපි මේ ප්‍රාණගාතය කෝම දෙවෙන්න එතන ඇත්තරම කියන්න තියන්නේ වස්තුව නිසා සමහරය සත්තුමරන්නේ ඉඟට දැවස්තුව සා න තර වස්තුර ද න්හ තන අම්ු දර නිසා හරල සත්තු මරන්න තිව ම සහරය තමන්ගේ දරු නිසා සත්තු මරන්න පුල ට අප හමුදුර අපේ දුරකතනය ඇතම ලැබෙනවා මල කල්සර දෙන්න චන්ද්‍රාවතිය මහත්මය කොත්මලයෙන් අයිබවන් තන්නයි ත තෙරන් සන්නයි හ වැඩ කටාන බලබලන්න මං ගොඩාක් එත දුකෙන් ඉන්න වෙලාග තබව අහන්න්නෙන් මගේ මේ වැඩට සහ මට බලඳ ගැටනේ ඔබ වහන්සේගේ මගේ ඒ ස හැන හිල්ලට ඔගවහන්සේගේ පිල්සරක්ල බාගරන්නයි මම මේ කතා කරන්න ඔකඩ ඔබතු වී ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි හාමුන්නේ මම අප හම් ඉන්න මට න්නා එක එක පුතෙක් කින්නවා ඔවු හත්සත් නැතුව සෑහෙන දු කියතලා මෙැ අවුරුදුු දිසි නමයක් කිය නවා ඒවහවෙලා එක් ධර්මි තුුත් තින්නවා නමුත් මට පුළුවන් උපකාරය හදල මම එයාට ගෙවල් දොරල් හදලා ඉඩ කදට ඒ හෑම් දෙයක් නු දේලා අදමම උොඩා පසර හත්සට පත්තල ඉන්නවා අපේයාගින් කිසිමු අනු ගම්පාවක් අම්ම කැනෙක් කියලා කෙසමු ආතරයක් අනාවක් නෑ තියාගනෙකි නැසි නිසාාව පෝ හත්සට බේද ොබ කියන්න මටද කට ඕ මහත්ම ඇත්තට මේ හරිම සංවේදී ප්‍රශ්නයක් තමයි ඇමිල මහත්මය මේ කාලයව් වගේ ප්‍රශ්න ගුඩා කහන ලැබෙනවා.ඒ ඇත්තරම හිතා ගණ්ඩ බෑමි මිනිස්සු මොනවගේ දේවල් කරන පිරිසද කියලා හේතුව මේ දෙමව්පියන් තුළ පවතිනමි වටිනාකම නොදන්නා කමම තමයි මෙතන හේතුව ඇතරම ඔබුතුමි හිටන්ඩ මෙතනදී විශේෂයෙන්ම තමන්ගේ දරුවා ඒවිදි ජීවිත්‍යයක් ගත කරන්නේ යාගේ ආත්මාර්ථකාමී හැඟීමෙන් හැබැයි අමිල මහරම මේ දිිට්ට දම්ම වේදන කර්ම දැකල තියෙනවා ඔහොම කටයුතු කරන ඔය දරුවන්ටත් ඔය කියන දරුවන්ගින් ඔය කියන විපාගේ ඔය විදිටම උරුම වෙනවා සමාලට ඔබතුම අම්ම කෙනෙක් නිසා තමන්ගේ දරුවට එහෙමත් ප්‍රාර්ථනා කරණ කෙනෙක් නෙවෙයි වෙන්න ොළුව එක තමයි අම්මල කියල කියන්නන්නේ හැබැයි බතුම ඔබතුමියගේ යුතුකම් ඔබතුමිය වගකීම ඔබතුම ඇත මටු කරලා තියෙනවා. ඒක ගැන කිසිම දෙයක් කිසිම ආකාරයකට පසුතවිලි වින්ඩිපා. හැබැයි දරුවාගේ පැත්තෙන්නේ කාරණාව ගත්තයම් පසති දරුවාගේ තියෙන ආත්මාර්ථකාමි හැඟීම සමාහලට ගොඩක් කලාට විවාහුණයින් පසදී විවාහක අනිත් කෙනත් එක් ගත කරනකොට ගොඩා කලාවට යාලා අ අර ඒ කෙනගේ වචනයට තරක් නැමුරු වෙලා ඉන්න ගොඩා කුත්හරනවා. හැබැයි ඒ දරුවාගේ පැත්තිෙන් ගත්තතින් යාත්මාර්ථකාමී ගමනත් එක කියල හිතනකොට එක පාපකාරීම ක්‍රියාව මුකොද මම කියන්නේ අම්ම කෙනෙක් දරුවේහදන්න වදන්න මේ ලෝකයේ කොච්චර දුක්විදිරනවාද. අමිල් මහත්ම හිතන්ඩ කුසේ තියාගෙන මාස දහයක් ඉන්නකම කොච්චර අමාරු දෙදද. ඊළඟට කුසට දරුව කාවෙන් පසද ඒ කුස ආරක්ෂා කරන්න කොච්චර දුකක් විඳනවාද බලන්න. සමහර වෙලාවට අතටත් ගත්තු කෑමක් කන්නිනෑ. ඇයි කුසේන දරුවට කරදරක් වේ කියලා වසක් වෙසක් වේ කියලා පඩියක් නැකල පඩිය අබ්බහින හරි පරිසම. ඇයි කුසේන දරුවට කරදැහටවේ කියලා. මේ විදියට අප්‍රමාන දුකක් විඳලොය කුස රැකලා දරුවෙක් මේ ලෝකට බිහි කරවා දරුවා බිෙහිකිරීම ධර්මය උපමාවත් දශනා කරනාව විිල මත්මයා. විය සිදුුවකින් අලියක් ඇත් පැටවේ කෙලියට ගන්නුව වැක්ට. මේ තර මහා දුක්විඳලා මේ දරුව මේ සමාජයට හදලා සමාජයට දරුව භාරකරාම අවසානයේ දරුව ආත්මාර්ථකාමී හැඟීමකින් තමන්ගේ ගමන යනවා. සමහලාට විදස්කව සි ඔබටත් මේ අදැකීම මේ විරම තියනෙක් වන්න ්‍ර ලාංක කෙනෙකොයි ලංකාව කෙනෙ ෙවුට විදස්කවන්න්නට මේ අධදැකව තියෙනු සමහලට දරුවන්ගේ ප්‍රශ්නිසාද විදස්කතව සමහර දෙමමාපියෝ අප්‍රමාණ දුක්විද වෙේද ජීවත් වයවා. සමහලට පුළුවන්කමකට ගිහිලන. ඒ ඒක තමන් හිතන්න එපා එක දෙයක් ඔබතුමි හිතන්න ඔක අපට සංසාර අපි මොන විදියට කර්මකරත් කර්මාපය පස්සෙෙන් එෙනවා. සමහලට ඔබතුමිගේ අපිට මිග කර්මය කියල කියවා නෙමේ ඔබතුමියට ඇත්තට ම අපට මිනිමේ සියලුම කරදර සංසාරයේ අපි කරපුම දේවල් තම අපි පස්සෙන්නේ. එසා ඔබෝ ඔබතුමි හිත දහහිරිමත් කරගන්න පුළුවන් විර ඔබතුමගේ ජීවිතය ඔබතුමී පවත්වාාගෙනයන්ඩ පුළුවන් හැටියට. දරුවට කවදරදවස්ක ඔබතුම ගෙන දැනුනොතිීම් ඔබතුමේ හයාග නේව හැබ බතුමයි අමතුමේ පසින් යන්ඩෝ න. යාගේ ගමන යාට යන්න යාත්මාර්ථකමී ගමන යනදින. ඔබතුමිය තමන්ට පුළුවන් හැටිටි හිතහදාගන්න ධර්මාණුකූලව. පුළුවන් තරම් ධර්මියයහන්න ධර්මියම පිළිසරණක් කරගන්න පුළුවන් තරම් පින් කරගන්න තමන්ට හැකි ශක්ති ප්‍රමාණය ජීවත් පෙන්ඩ බලන්ඩ. එක තමයි මංහිතන්නේ මේ වෙලාව ඔබතුමීට කරන්න තියෙන එකමදී. සදාවතති මහත්මයට විතරක් ආවේනික ප්‍රශ්නයක් පට පත්වවෙන්නේ අපේ හාමුදුුව සඳහන් කලාවගේ. අපේ රටේ දස දහසක් මෞවරු පියවරු මේ තත්වයට පත්වෙලා තිබෙනවා. අපේ මේ පුවත් පතක්ග ගත්තොත් අපිට මාර්්‍යයෙන් විධ මාධ්‍යවලින් අසන්නට දකිනට ලැබෙන ප්‍රවෘත්ති හරහා මේ කාරණාව මොනවට පැදිලබන්න කරුණක් පවාට පත් වෙලා තිබෙනවා. මේ මෙවැනි සදහම් සාකච්ඡා ඔබේ ඇස ඔබේ මනස මසැස විවර කරන්නේ ඇත්තටම සදාචාර සම්පන්න හෙට දවසක් උදෙසා ඔබ ඔබේ දෙමවපියෝ ගැනහි දන්න ඕන. බුදු දහම කොයි තරම් මේ දෙමවුපියන්ට ඇප උපස්ථාන කිරීම ඔඕන්ට ගරු සත්කාර කිරීම පිළිබඳව උගන්නනවද ඔබ සැබෑ බොදුනුවෙක් නම් බුදු දහම පිළිබඳ සැබෑ අවබෝධයක් තිබෙනවනම් ඔබ කවදාවත් එහෙම කරන කෙනෙක් බාට පත් පෙන්න්නේ ටිකක් වැඩිපුර හිතන්න මේ ගැන අප සාකච්ඡාව තුළ මෙවැනි කාරණාවෙනුවෙනොත් ඉඩහසර වෙනවෙනවා. අපේ හදුරුවනි අපි අදදවශ්‍ය කතාභහ කරනවා මේ සීලය නිවන් අවබෝධය පිණිස වැදගත් වන්නේ ඇයි කියන කාරණාවද. ප්‍රාණගාතයෙන් වැලකී සිටීමේ ආනිසන්සේ පිළිබඳව. අපි හඳුනාගත්තා ප්‍රාණගාතයක් සම්පූර්ණ වෙන්න මොනවද තියෙන් ඕන කියන කාරණාව සහ ඒ ඔස්සේ කරුණුකාරණා රැසක් කතාපහ කලා. අපි අන්තිමට කතා කළේ අප හාමුදුරුණේ සමහරු හිතාගෙන ඉන්නවා මැරීම පුංචි සතුන් මැරෙනව මගේ අප අතින් කියන කාරනාව. අපි හදුරුණේදැන් තවත් පිරිසක් ඉන්නවා ඔවුන් සතුන් මරන්නේ නැහැ. තවත්. කෙනෙකු ලවා මේ සතුන් මැරීම. මේ මේකත් ප්‍රාණ ාති සමන්තරටම මෙමයි අමිලමහක්ක අපට චුට්ටක් මේ මේ සීලයකෙන කාරණාව පුළුල්ම සාකච්ඡා කරනන් මාතෘකාව. ප්‍රාණ ාතය කියනෙක අපට මික එක දවසකින් සීම කරන්නට බැහැත්තටම මමහිතන් අපට ලබන සාකච්ඡාවාරයක්. ත් මේ ප්‍රාණ ාතය කියන සීලිය සම්බන්ධම යන්ඩෝඕන ම ඔබතුමාගේ අදහසටත් එක්ක සම්පූර්ණයම පිතුරක් මොදට මහිතන්ද ලබිතිබෙන කාලවෙල යිතාමත් පික්මනින් අඩුවෙනවාඒට පිළිතුරක් ලබල දෙන මට පොඩිීදයක් කියන්න බැරුණ ඇතන ඔබතුමාගේහ ප්‍රශ්තිත කටම පිතුරක් දන තිනෙන නැතිෙන්නේ තවත් කෙනෙක් ලවා සතෙක් මරවන එක ඇත්තටම ඒකත් ප්‍රාණගාතයක් දෙදෙනටම ලැබ. දමං බතුමාටකුවොත් සතෙක් පරන්න කියලා ඒ විදිනම බුතුමා සතෙක් මැරුවති ඒ ප්‍රාණගාතයක් හැටිට ඇත්තරම එක සිද්ධ වෙනවා. ඒ විදිර ගත්තැන් පතය ප්‍රාණගාතය කරන පිස ඒ පිරිසගේ දේවල් හැම දේකම බලපානවා. මේක කර්ම පතයා. ො කර්ම පතයක් වෙන්නේ ආකාරය පිළිබඳ අප ගොඩ සාකචඡාරන පුළඟ මිලිමහත්ම කර්ම පතයක්යැ ගුවන් පතයක් කියනෙන් පාරක් කියෙනකනි. කර්ම පතයක් කියන්නේ. අකුසල කර්ම පතයක් කියන්නේ නිරයට යන්න තීර පාර කුසල කර්මපතයක් යන සුගතයට යන්න තීර පාර. තොර එහෙම නම් මේ ප්‍රාණගාතය කියල කියන්නෙත් අකුසල කර්ම පතයක් මේ කර්ම පතයක් වෙන විදිහ තමයි අපි මේක සාකච්ඡා කරග නාවේ ම පොඩි පිළිතුරක් ලබල දෙන මෙනිම මේ කාරනාව සම්බන්ධය අප අ ඉසලා සාකච්ඡා කරන්නේ අමිල මහත්මට තන්හාාව සම්බධයක මටිතන චුට සම්පූර්ණ කරවනවන්නම් හොඳයි කියලා හේතුව තමයි දැම මේ අපි බංකිවර තමන් නිසා සත්තු මරන්නන්නේන එකන මේ සස්වස්තුූ නිසා සත්තු රන්නේනේ. ඉළඟට සමහලට අමුදරුව නිසා සත්තු රන්නේ නතිව ොල ලකට තමන් නිසාත් සත්තු මරණ නැති වෙන්න පුළුව. ඒ තමන් නිසා සත්තු නොමරණ කෙනෙක් වෙනවනා ගමිල මහත්මය කියෙනා හොඳට මතකතියාගන්න දෙයක් තමයා මිල මහත්මයා තමන්ගේ ජීවිතය ගියත් මම සතෙක් මරණිනෑ. තමන්ගේ ජීවිතය ගියත් ඒ ඒ තමන්ගේ ජීවිතය ගියත් සතෙක් මරණනෑ මොකද සතෙක් මැරුවත් මේ ආර්ථම අපට සැනසීවත්යේ හැබැයි සතා නොමැරුවත් ඊළඟ සංසාරේ ම අපට සැපයක්ත් තිවා එනිසා මිනිමි කාරණාව විශේෂම තේරුන් අරගෙන වැඩකට් ෝතු කරන්. අපි ඉදිරි. සාකච්චාවල්ලද මේ ප්‍රාණගතය සම්බද්ධ පැහදිලෙ කර අප බහම සතුටු න අදවස්සේදී විශේෂයම මේ වේදල් සාකච්චාට සම්බන්ධීම අවස්ථාව ලැබීම පිළිබඳව මංහිර්ධනනි විශේෂීම අපි අනුසාසකයන් වහසේ මෙහිී විශේෂය මතා කරන්නන්න පින්ත් අවසරයි ගල්ගම ඥානදීප නායකම පාන් වහන්සේ පෞ්ගාල වන් වහන්සේ ඇමරිකායි වැඩම කරලා නැවත ලංකාවට වැඩම කර සදහම් චාරිකාවට වැඩම කරලා. තුන්වහන්සේගේ විශේෂය අනුසාසකත්ව යටතේ මේ සාකච්ඡාපි නිරන්තෙරෙම් කරගෙන ය බලාපොරොත්තුව. ඔබට නිරන්තරීම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්චාව උන්වහන්සේත් සසිදුකරගෙන ආවි මේ විදිට ධර්මයම දේශනා කරමින් අපිත් පුළුවන්තරං උත්සාහ කරන. ඒ අඩිමාගම යමින් ධර්මයම ඔබට සග්‍රහ කරන්නට සැබවින්ම ප්‍යහාම්දුරුවේ සීලයේ නිවන් අවබෝධය පිණිස වැැගත් වෙන්නෙ කොහොම එක් එන කරණාව පිළිබඳව කතාබහ කරද්දි. ප්‍රාණගාතයෙන් වැලකී සිටීමේ සීලය සම්බන්ධව කතාබහ කළේ. බගැන අපිට තවත් කතාබහ කරන්න කරුණු පිවරවෙලා තිබෙනවා. ඉදිරි වැඩසටහන්වලද පිළබඳව කතාාවාහ කරන්න සවූදානම් අපේ නමස්කාර පෙරදැරි ගෞරෝ පෙරලර ස්තුතිය සුපරුදු පරිදි. පිරිනමනව පුජ්ජපාධ මාතර මහින්ද හිමිපාණන් වහන්සේට වේදල්ල සඳහම් සාකච්ඡාව සාර විපුල සාකච්ඡාවක් බෝට පත් කරන්න අපේ හාමුදුරුවෝ ධර්ණමය උත්සාහය සම්බන්ධයෙන්. අපි හමු එමු ලබන සතියේත් සාකච්චාව සමග අපි අද දවසට සමගන්නවා අපලාාර්ථනය කරන ඔබට තෙරුවන් සරණ.